මබොම ෞරවයෙන් ොට ලංකරන ඉරිදා සිද්නෙතා සොපු ආරම්භ කරන්නට නේත්‍රාබි පන්දනාම් හාන්ධාත්තුන මස්කාර පින්කම ජාතිය නාලිව නෙත්‍රේඩියෝව සෑම වර්ෂයකදීම බේජීවිතර ලංකරන මහා වටිනාපින්කමයි බුදුරජරන්න්න වහන්සේව නහසසිගේ ේෂ ධාතුන් හන්සසි සරවක් ඥ ධාතුන් හන්සේ ජීව මානෝම දකින්නට ලැබෙන අවස්ථාවයි ඔබට උදාපත් කරන්නේ හිවගේම මහරාතන් වහන්සේලා විසිනමකගේ. හ ර හදාත්න් හන්සේලා දකින්නටයි ඔබට මෙ දින කිහිපේමුළල්ලේ මවක්ස්ථාව සැලසෙන්නේ ඒ අතරත මේ වනවිටත් ආර්ගම ජාතික තරණ සේවා සභහමූ ලස්ථානයේ සිටේ උතු අවස්ථාව ඔබට හෙමෙකර දෙමින් සිටින අවස්ථාවකයි දිකු පෝලින්වල රැඳී සිටි නොවෙනුවෙනු ඒවගේම ජීවිතයේ අසීවිිත කුසලයක් වැස්කරගන්න අපේක්ෂාවෙන් නිවැසේඳලහන හැම දෙනාවෙන වෙනුත් ඔබව ඒ සඳහාපපොල බවාන්නට මෙවතුම් වූ ්‍රි දධර්ම න් කරන්නට ඉරි දසිත් හසුපුුවෙන් සෝදානම් වෙන්නේ. එවෙනුවෙන් ගෞරව නමස්කාරපෝරක ඇරුම් කළලා බෙලිහොල්ලොය සීල සමහිතාරණ්‍ය සේනාසනවාසේ පෝචනය වධන්නේයේ බලංගොඩ රාධහ ස්වාමින්හසේට වනාසේ නමස්කාරපෝරකව පිළි කෙන හරையும்ම් කරනවා උන්නහන්සේට. අද ධර්මානු ශාසනාව පවත්වන්නට අවසරයි ස්වාමිனாස සාධූ සාධූ සාූ සමන්තාච. ස අත්‍රාග්ধাන්තු දේවතා සද්ධම්මංමනිරාජස්ස සුනන්තු සග්ගමොක්හදම් ධම්මස්සවනකාලු අයං බදන්තා ධම්මස්සාවන කාලෝ අයං භදන්තා ධම්මස්සාවන කාලෝ අයං බදන්තා සුවි සුද්ධ සීලේ සුසිින්ධුපමස්ස සමාධි ධම්මේසු පටටවිී සමස්ස අනන්තඥාන සුගගනුපමස්ස නමාමිසිරසා සිරිගෝතමස්ස පිරිසිදුසිിල් කද සමුදුරසේமா නිසල සමාධිය මිහිකතසේமா අනන්තඥානය අහසක්සේமா සිරිපා අභියස පිණිපාවේවා මෝහන්ධකාරසු සුරියෝපමස්ස සංසාර සෝතේසු සේතෝපමස්ස දෝසපපවාහිසුමේගෝපමස්ස නමාමිසිරසාධම්මාමතස්ස මොහඳුරසිදලන ලාහිරු සේමා සසර දියඹමැද පහුරක් සේමා කෙලෙසි කිලොටෝහල වැස්සටන් සේමා සදහම්රුවනට ඉිනිපාවීවා පටිපත්තිසාර සු සම්මාටිතස්ස උජුභූත මගගේසු යානගතස්ස කුසලේ සුධම්මි සු කෙත්න්තුප්‍රමස්ස නමාමිසිරසා සුගතුරසස්ස පිල්ලිවෙටන් සරුවෙෙයි සුවදක් සේමා දම්රස ධන වයි මිහිරක් සේමා පින්ගංගගලන නිම්නය සේමා මහසංගරුවනට පිණිපාවේවා සාධු সাধসাধ නমতাස්्य ভাগেવতો আহাতો சम्্মা සम्্බुদ ধাස්्यে නমতাස්्य ভাগেতો আহাতો சम्্মা සम्্බुদ্ ধাස්्यে, නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අකුසලරාසීති භික්හවේ වදමානෝ ඉමේ පන්තනීවරණේ සම්මාවදමානෝ වදෙිය කේවලෝහයං භික්හවේ අකුසලරාසි යදිදං පංච නීවරෙනා කතමේ පංච කාමචචන්ද නීවරනං ්‍යාපාද නීවරනං තිනමිද්ධ නීවරනං උද්ධච්ච කුක්කුච්ච නීවරනං විචිකිත්තා නීවරනං අකුසලෙරාසීති භික්හවේවදමානු ඉමේ පංචනීවරණේ සම්මාවදමානෝ වදේය කේවලෝහායං භික්කවේ අකුසලරාසි යදිදං ඉමේ පංචනීවරනාති අතිපූජනීය මහා සංගරත්නයෙන් අවසරයි අපි හැමෝටම එකම පිළිසරණ වූ අනාථනාථ බුදුරජාණන් වහන්සේගේ සුවඳහමන සිරිමුවමලලින් මහා කරුණා පුරස්සර හදවතකින් දේශනා කොට වදාල සිතනිවෙන කෙලිස්ගිනි දැල්නිි වෙනමහිරි බුදුබන පදයකට අපි හැම දෙනාම මේ මොහොතේ පටන් සවන්යොමු කරමු අදම ධර්මදානයට සම්බන්ධ වන දෙපිරිසක් සිටිනවා ජයමිනි පැළපිටිය ගොඩ තිෙබුවන පදිංචි පින් මධ්ධමය අන්ති ජයසිංහ, චන්දර් සෝම ජයසිංහ කියනේ දෙපල බෝම ශ්‍රද්ධාවෙන් මේ ධර්මදානමය පින්කමට සම්බන්ධ වෙනවා. එවගේම අංක එකසිය හතලිස් පයින් ඒ චන්ද්‍ර පහල කටුගා මලිත්ත බණ්ඩාරවල පදිංචි නන්දා අත්තනා එක සහ පවුලේ ඥාතිීන් මේ ධර්මදානමේ පින්කම සඳහා සම්බන්ධ වෙනවා. ඉතින් ඒ දෙපිරිස. ලාපොත්තුවන උතුම් පැතුම් මේ පින් බලේ නිිටුුවේවා කිය අපි ප්‍රාර්ථනා කරමු. පිංහතුනිි අපි හැමෝම මේ ලබන සැනසීම බුදුරජාණන් වහන්සේගේ මහාකරුණාව නිසයි. දොර ඇත සංසාර ගමනකදී අප වෙනුවෙන් පාරමිපුරලා අපේ දුක් හඳුනාගෙන ඒ දුග්ගිනි දැල් නිවන්නට මහාගෞතම බුදුරජාණන් වහන්සේ පුදුමාකාර වීරය බලයකින් කටයුතු කරන්නට යෙදුුණා ඒ ඉතිහාසයේද නොවිදි දුකක්නෑ සම්බුදු පදවිය පතා හැම දුකක්ම ඔහුලමින් ඒත් සතුටින් දෙබිමිනිසුන් කෙරේ පතලකුලුණින් පාරමිදධර්ම පුරන්නට ඒ මහාසත් බෝසත් උතුමන් වහන්සේ හැම අතකින්ම දක්ෂවුණා ප්‍රඥාාවන්ත වනාා ඒ වීරයවන්ත ප්‍රඥාවන්ත ගමන කෙළබර මහාකාරණික බුදු කෙනෙක් දෙවියන් සහිත ලෝකයට දායාදවනාා බුදුරජාණන් වහන්සේ කියන්නේ ස්වවිසාාල ගුණජීවයක් පංවතුනිි ඒ ගුණධර්ම ජීවය ඉහළම තැනින් මූර්දිමත් පෙලායේ ලස්සනම ලස්සන රූපයෙන් මිහිරිම මිහිරි කටහඩින් ආස්චරයමත් චරිතාපදානයෙන් දෙවියන්ගේ මනබැන්දු මිනිසුන්ගේ හදරැන්දු දෙවියන් සහිතර ලෝකයේම නිෙත්බැන්දූ නෙත්සිද් සවන් බැන්දු ඒ බුදුරජාණන් වහන්සේ පහලවුනේ ඉතින් අපි ඒ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාාවකයන් ලෙස මෙ අමා ධර්මමාර්ගයේ අප්‍රමාදීවශික්ෂණය ලබමු අපි හැමෝටම ඒව දෙෙසා බොහොම සීමමිත්තකාලයක් ඉතුරුවෙලා තියෙනවා ආයුෂයත් සීග්‍රයෙන් ගෙවී අවසන්වෙෙනවා කාලේ සේගෙවෙන්නේ උදේ හවසසේගෙවෙන්නේ දින සතිමාස වසයෙන් ගෙවෙන්නේ අපේම ජීවිතයේ කාලයයි එනිසා වහාගෙවී යන ජීවිතයෙන් අර්ථහාන්විතයමක් එකතුගරගන්නට උතුම් දෙයක් සම්පාදනය කරගන්නට ගෞතම බුදුරජාණන් මාන්සගේ සිරිපාසෙවනේ සතුටින් අපිහැමෝම තැන් පත්වෙමු. ඒ බුදුරජාණන් වහන්සේ දා දෙවරම්මහා වනාරණේ දම් සබහා මණ්ඩ පේ වැඩයිඉදගෙන දෙමි මිනිසුන්ට දහම් දෙසූ හැටිහිතනකොට පුදුම නිවීමක් සැනසීමක් මේ හදවතට දැනෙනවා. මොනතරම් කරුණාවකින්ද එදා ඒ සිරි මූමට්ඩලින් මුතුමාලයක මුතුසේ මිනිමාලයක මිනිසේ බනපද මතු වෙලා ආවී කට සැනසිල්ලක් වෙලා කාගෙට් ඇත් සතුටු වෙලා කාගෙත් අද පිරි යසෝ සන්තා පනිිවී පහන් වෙලා මුළුලෝවාසී සත්වයන් ඇත්තමයිල් ලබපු සැනසීම නම් වචචනවලින් කිසිවකුටත් මෙතෙකැයි මෙ පමණයි කියා කිසිසේත් කියනට බෑ. ඒ ඇතාතීත ඒ පටන් බුදුරජාණන් වහන්සේගේ මිහිරිබාන සබනත වැැකුණ අප්‍රමාණ පිරිස්. මනතරන් සතුටක් ලැබුුවද ශාක්සිි සාධක බොහෝමයි ඒ ඉතිහාසේ පුරා අනන්ත සත්වගක් අපරිමිත පිළිසරනක් බුදුරජාණන් වහන්සේ නිසාවිෙන් ලැබු බබට ඔබටත් මේ කාලය එළැඹ ඇත්තේ මේ වාසනා නිමේෂය මුහූර්තය මතෝනේ ඒ උදෙ සාමයි පිංමත සිත පහදවාගින් හදවත් සනසාගෙන සැරසන්න දහාම් ප්‍රීතිය විඳගන්නට අපි හැමෝම පින්පොරම්මු ගුණපුරමු බුදුරජාණන් වහන්සේට සුවචවෙමු අවංකවෙමු කීකරුවෙමු ජය නියතයි මේ උතුම් සදහම්මාාවත තුළ අප්‍රමාදී වෙන්න ඉන්නතැත් සතුඩුසිතිින් එක ගුණයක් හරි එක දවසක් තුළ සම්පාධනය කළොත් අපිමනි සැනසෙන්නේ අපටමයි මතෝ සැපත මතු වෙන්නේ ත් අඟවා අකුසල් පෙන්වා විපතින් බේරෙන්න අකුසලය දුරු කළ යුතු බව දේශනා කළේ විරාගී බුදුරජාණන් වහන්සේනිි දේශනා කරපු අමා බන සැබවින්ම විරාගී හදවතකිනුයි මතුූුණේ කෙලෙස් මලනැති අකුසල් නැති පිරිසිදුුම පිරිසිදු සිතකින් මතු වෙන බන කාාටත්බොරු කරන්න බෑ ඒ මිහිරි බන සත්්‍යයක්මයි. තරකනය විතර්කනය විරාගේ හදකින් පැනනැගිල සිරි මුවමඩලින් පැතිරිලා ඒ සදහම් බේරී නාදය දෙමිනිසුන්ගේ හදසන්තාාන කුල්මත් කළේ හරි ආශ්චරය මත්විදියට. අපවැන්නවුන් නිෙවෙේ පංවතුනි මහාසී රජවරු ශ්‍රේෂ්ඨ පුද්ගලයෝ පිනෙන් මෝර පෝදවිය බුදුරජාණන් වහන්සේගේ දහමින් පුදුම සැනසී මක්ලැබවා. අබටත් වනාා අන්තසරෙන පිරිස් ඒ බුදුරජාණන් වහන්සගේ දහමින් මොනතරං ස්ව සහනයන් ලැබුුවද කාගේෙ දුග්ගිනින් නැසී ගිය තැන සම්බුද්ධ සාාසනයයි කාගෙත් හිත්වල අව්‍යයාාජ අමල නිමල සතුට පිරිී ඉතිරී මතුන තැන සම්බුද්ධ සාාසනයයි බුදුගුණානන්තයින යනන්ත බුදුගුණයේ සිත පහද වගත්ත කෙනාට කිසිදාාක වරදිනෙනෑ බුදුරජාණන් වහන්සේ ගැනහිතන්ටඕන හැමදාකම හැමමොහොතකම අනේකාකාරයෙන් බුදුරජාණන් වහන්සේ ගැ කල්පනා කරන සිත කෙලෙසුන්ගේෙන් නතමින්දිි යනවා ම විශාල අකුසල රාසියක් නැතිවෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කොට බදාලා අක්කුසල රාසී සෝත්‍ර දේශනාව ඒකයන්නේ අකුසල් ගොඩ පෞු කන්ද කියන්නේෙ කුමකටද අකුසල රාසීති භික්වේ වදමානුයි මේ පංචනීවරණේ සම්මා වදමානෝ වදैය මහනෙනි අකුසල රාසියක් කියල කියනවනම් මනාාව කියනවනම් කුමගඩදකිවයුත්තේ මේ පංච නීවරණ ධර්මයන්ටයි කේවලෝ හයම් भික්කවේ අකුසල රාසයේ යදි දම්පංච නීවරනා මහනෙනි මේ නීවරණ පසනම් ඒ කාන්තෙන් අකුසල රාසියක්මයි කියලා තේශනා කලානෙ ඒ මහා අකුසල රාසිය දුරු කරන්න. බදුරජාණන් වහන්ස ගැන හිතනකුට පුළුවවා. කුසල රාසිය තමයි කාමච් හඳනී රණේ ව්‍යාපාද නීවරණය තියන මිද ධනීවරණ ಉද್ධච්ච ගොක්කො චනීවරණය විච්චික ජානීබරණය පින්හතුල්ල හල තියෙනනවනේ මේ ධරමතාපහ මේ හදසන්තානේ හරැඳී පවතිනතුරු අකුසල කන්දක් තියෙනවා වගේ ඉතින් අකුසල කදක් නං හදේරැදී පවතින්නේ සැපය සතුට මතුපදීද. ඒ කුසලයක් නොවේ අකුසලයක් අකුසලේට කුසලවිපාක ලැබෙන්නෙ නෑනි එනිසා කාමච්චහන්ද නීවරණය බද ලෝභය තන්හාාව ආසාාව බැඳීම ඉස් නේහැ කාමකත්වේ මොන නමින්හ දින්නුවත් කාමච්චහන්ද නීවරණය කියයන්නේෙ ලෝබේනමේ තිචයිච සිිකධර්මයට එය පවතිනතාක් විපතමයි සැපතක් නෑ ව්‍යාපාද නීවරණය කයනි දේශය කරෝධය කෝපයාාවේ ගේ වෛරය පලිගැනීම මනාතිම් බැලුවන් පට්ටිගහය නමැති චෛට සිකයාහි ව්‍යාපාද නීවරණය නමින් ක්‍රියාත්මක වෙන්නේ තිීන මිද්ධ නීවරණය කිය අකුසල චෛත සික දෙකක් තීනය සහමිද්ධය එයත් ඇතැම්මකු සල් සිත්්හා සහජාතම පහල වෙනවා. කුසලේ විෂහෙහි එපා කරලා. අකුසලිහි මනබන්දන්නට මෙත්තිහින මිද්දයන් හේතු වෙනවා. එවගේම සිත හකුළුවන්නට උත්තුම් උදාාර කුසල්හම් සම්පාදනි හිලා පසු බස්වන්නට දිින මිද්ධය හේතුවෙනවා ඉළඟට උද්ධච්ච කුකොච්ච උද්ධච්ය කියන්නේ විසිරුන් ස්වභාවේනෙ කුකොච්චේ කෙල හඳුන් වන්නේ පසුතැවෙන බව කරපු පෞුකම්සිහි වෙනවා කරන්න බැරිවෙච්ච හොඳදේවල්සිහි වෙනවා පාලයාගේ ඇවෑමින් පුද්ගල මනසකටම උද්්‍යච්ච කුකොච්චේ බලත්වෙනවා ජීවිතේ වැරදිවිධයට භාවිතය ගත් හැමෝටම පාහේ ජීවිේ කොයියම් වූ මොහොත්ක මේ උද්දධච්්‍යය කුක්කුච්ේ බලවත් වෙෙලා මතුවෙනවා ඉතින් එනිසා එයත් අකුසල රාසියක් වෙනවා ඉතිං එනිසා එය අකුසල රාසිියක අංගයක් විචකිිද්ධානීවරණය විචිකිිද්ඥාව කියන්නේ චිගිත්සා කල් නොහැකි ස්වභාාවයක් සැකය කුමත් ගැන සැකයද බුදුරජාණන් වහන්සේ ගැන ඒ උතුම් බුදුගුණය ගැන ධර්මය ත සංඝරත්නය ගැන සීලය ගැන ඒග දශනා කලාාමා ධහරම නඋගන්මන හේතු පලදාම ගැන මේ වගේ කාරණනා පිළිබඳව. බුද්ධාදී අටතැන් කෙරෙහි ඇතිවන්නා වූ සැකේටයි විචිකිච්චාාවෝ කියන්නේ. ඒ බොහොම අරකයි. ඒ තුළ ඒ විචිකිච්ඡාව බලවත් පෙද්ධි පුද්ගලයාට මේ අමා ධරම මාර්ගේ ස්ථීරව පිහිට අන්න බැරව යනවා. එනිසා මේ කියන කාමච්ඡන්දාදී නීවරණ ධරම පස සැබවින්ම අකුසල රාසියක් කියයා. බදුරජාන් හ ප දේශනා කළලා කුසල ගොඩක් කිය දේශනා කලා මනවයම් කිසිගෙනෙක් කියනවා න. අකුසල රාසිය කියලා කිවයුත්තේ මෙන්න මේ පංච නීවරණ අන්ටයි බුදුරජාණන් वहහ පිදේශනා කලා මේ පංච නීවරණ ධරම ආවරනා නීවරනා චේතසෝ අධ්‍යාරහා පഞ්ඥාය දුබලී කරන මේ පංච නීවරණ සිත අවරාගෙනයි සිටින්න එනිසා ආවරණ කියනවා. දිහානාදීන්ට බාධක වෙනවා එනිසා නීවරණ කියනවා. සිත ඔබාගන සිටින විදර්ශනා ප්‍රඥාව දුරුවල කරන මේ කරුණු පා හිතක බලබත්වෙන මනං ඕනම වියසනයක් ඒ පුද්ගලය කරා පැමිණෙනවා කාමත් ඡන්දෝ භික්කව ආවරනෝ නීවරනෝ චේතසවත් ජාරු හෝ පඤ්ඥාය දුබ්බලිය කරනෝ මේ කාමච්ඡන්දේනෙමැති ස්භාවය ආවරනයක් නීවරණයක් සිත මැඩගෙන සිටින ධර්මයක් ප්‍රඥාාව දුර්ුවල කරන ධර්මයක් ්‍ර්‍යා්‍යත්යමයි නීර නීවරණ ධර්ම සියල්ල මෙහෙමයි. ඉමේ කොෝ භික්කබේ පංච ආවරනා නීවරණා චේතසො අධාරුවා පං්ඥාය දු්බලි කරනා. මහනින මෙන්න මේ සිතාවරණය කරන වසාාලන සිත මැඩගෙන සිටින ප්‍රඥාව නැති කල්ලදාන මෙන්න මේ ධර්මතා පහ. අපපහාය ප්‍රහණයනු කර අබලායි පඥාය දුම්්බලය අබල වූ දුර්වලෝ ප්‍රඥාවෙන් අත්ත් හංවා ඥස්සති පරත්හංවා ඥස්සති උබයත් දංවා ඥස්සති ආත්මාර්ථය කුමක් දැයි හරියටි දැනගන්නවා කියලකාරණයක් පරාර්ථය කුමක් දැයි හරියටි දැනගන්නවා කියලකාරණයක් ආත්මාර්ථයත් පරාර්ථයත්තියන උබයාර්ථයම දන්නවා කියලකාරණයක් ඒබගේම උත්තරින්වා මනුස්ස ධම්මා ලමරිය ඥාලදස්සන විසේසාං මනුෂ්‍ය ධරමයෙන් උත්තුරු මිනිස් දම් ඒවත් දෙහාන අභිඥ්ඥා මාර්ගපල ලබන්නට සුදුසු ප්‍රඥාව සාක්සාාත් කරනවා කියන කාරණයක් නේ තන්ටානං විද්්‍යතිී විද්‍යමානු වෙන්නි නෑ. නැවතකිවෝත් මේ පංච නීවරණ ධර්මයන් සිතවරාලන වලකාලන මැඩගෙන සිටින මේ ධරමයන් ප්‍රහානයේ නොකර. අබල දුබල ප්‍රඥාවෙන් ආත්මාර්ථ පරාර්ථකෙන් උභ්‍යාර්ථයම දැනගන්නවාය එවගේම. උතුරු මිනිස්්ධාම් සාක්ෂාත් කරනවාය එවුදෙ සාහේතුවන ඥානදර්ශනය උපද වනවාය කියන කාරණයක් මේ ලෝකෙ විද්‍යමාන වෙන්නෙ නෑ සයතාපෙබ්භික්කවේ මහන්‍ය උපමාවකින් කියනවනම්. නදී පබ්බතෙයි අදූරංගමා සීඝ සෝතා හාර හාරිණී මහනනි යම් මාකාරයකින් පර්ව්‍යයකින් ඇදහැලෙන බොම දුරකට ගලා බසින සීග්‍රව සැඩ පහරඇතිය. ගෙනයායුතු දේ රැගෙන ගලන්නා වූ ගංගාාවක් වේ නම් පුරුෂයෙක් ඇවිල්ල ඒ ගංගාාවේ දෙපැත්තිෙන් ඇලවල් දෙකක් ආරෙනම ඒ ඇලවල් දෙකක් හෑරුවොත් මොකද වෙන්නේ ඒ ගංගාවේ ජලයේ ඒ ඇලවල් දෙකහරා දෙපැත්තට යනවා එතකොට ගංගාාවේ ජලයේ විසිරිලා යනම දුරගමන් නැතිවෙනවා වේගවත් සැඩ පහර නැතිවෙලා යනවා එවන් ගංගාවක ගමන ඇනහිටිනවා ආන්නේ වගේ මහනිෙනි මෙන මේ පංච නීවරණ ආවරණ හිත දුරුවල කරන ධරම දුරු නොකර පඥාව දුරුනොකර දුරුවල ප්‍රඥාවෙන් ආත්මාර්ථ පරාර්ථ සාධනී යෙදීමක් හෝ උභයාර්ථ සාධනය යෙදීමක් හෝ උතුරු මිනිස්දහම් උපදවාගනීමක්කෝ සිද්හවෙෙනනෑ. ආර්ය මාර්ග නැමැති ගංගාවතුලින් නිර්වාණ අමාසාගරයට ගමන් කරන්නයි ශ්‍රාවකයෝ තෙරුවන්සරණ ගිය. එතකොට ඒ සදහම් අමාගංගාව නිර්වාන අමාසාගරේ බලා ගලා බසින්නට තම හදවත යොමු නොකර නීවන්න ධර්මලින් වලකාලයි නම් එයාට. දුරගමනක් නැතිවෙනවා මේ ධර්මමාර්ගේ නිවන්නමාපුර වැද සැනසින ඒ දුරවන්දනාගමන යන්නට නීවරණ ධර්මයන් දුරුකල් යුතුම බව ඒ බුදුරජාණන් වහන්සේ මේ ධර්ම පරයායේදී දේශනා කලාා ඒවගේම වදාලා යම් කිසි භික්‍ෂුවක් මේ සාසනෙහි පංච නීවරණයන් දුරුකරයි නම් බලබත්තුූ ප්‍රඥාවක් උපදිනවා එමගින් ආත්මාර්ථහය පරාර්ථය උපයාාර්ධය දැන සාක්ෂාත් කරනවා උතුරු මිනිස්දම් උපයාගන්නම අමා නිවන්මග පැහැදිලි කරගෙන බුදුරජාණන් වහන්සේ පෙන්වා බදාල ආරය මාරගේ මග සලකුණුවනුව ශාන්තමා නිවනට වැද ඒ කාන්තයෙන් සැනසෙනම ඉති නේකාරණයත් භාග්‍යතුන්ාන්සේ වදාල අර මහා ගංගාවක් පටන්ගන්න කාලෙ වේගවත්ව ගලාගෙන යනවනි ඒ ගංගාවේ ජලය වෙනත් තැනකට යන පාරවල් නැත්තම් දොළ පහරවල් නැත්තම් කැළවෙේලි නැත්නම් ඒ ජලෙ ඒකාආන්තින් මහාසාගරයේ බලාම ගලාබසිනු ආන්නේ වගේ මෙ ආරේ මාර්ග නැමැති ප්‍රමණීය ගංගාව නිර්වාණමා සාගරයට ගලා බසිනවා ඒකාන්තකොට පංචනීවරණයන් දුරවල කළොත් පංචනීවරණයන් ප්‍රහාාණිය කළොත් ඉතින් එක උපමාවකින් බුදුරජාණන් වහන්සේ වදාලෙ දසබලධාරීන් වහන්සේ නැමැති සයිලමේ පර්වතයෙන් මතුවෙලා ආරය අෂ්ඨහංගික මාර්ග නැමැති රලපතරින් සෝභමාන ශරිී සද්ධරමයේ සුනීල ගංගාබ නිර්වානමා සාගරේ බලා සැමකල්හි ගලාබසිනුමනි. පුද්ගලයන්ත ඒ අමා ගංගාාව සැනසෙන්න නම් ඒ ගංගාාව නිර්වාණ සාගරය බලා ගමන් කරන්නනම් ඒ කාන්ත වශයෙන් පංච නීවරණයන් දුරුකදන්ටමඕන. පංච නීවරණයන් තිබේ නම් හරියට ඇලවේලි හරා ගංගාබ ජලයේ. හට හෝ ඇදිල යනුව වගේ නිවන්මාරගයෙන් ගිලිහිලා යනුව පුද්ගලයා සැනැසිලි මාර්ගේ නෑත් වෙලා යනවා එනිසාම් මේ නීවරණ ධරම අකුසල රාසියක්මයි නීවර්ණ ධරම පෞුකන්දක්මයි මේ පෞව් කන්දක්මදු නීවරණ ධර්මයන් ප්‍රහාණය කරන්නට පුද්ගලයා සතුව පධාන අංගයන් පහක් තියනට ඕන භාගතුනාස බදාලා පංචි ාණෙ भික්කවේ පදධාන අංගානී මහනේන ප්‍රධන්වීරියඩ කරන භික්‍ෂූන් වහන්සේගේ එමනැත්තා නීවරණ ධර්ම ප්‍රහාණය කරන්නට වෙරවඩන භික්ෂග ජීවිතේ අංග පාක්තියන්නට ඕන. ඒ අංග පාතිබුණුත් තමයි අර නීවරණ ධර්ම ප්‍රාණ කරන්න පුළුවන් වෙන්නේ. ආවට ගයාාට සිද්ධකරන්නට බෑ බුද්ධානු සාසනාවෙන් බුද්ධානු භාාවෙන් ධම්මානු භාාවෙන් සංඝානුභාාවෙන්. නීවරණ ධර්ම ප්‍රහාණය කරනු හැර මේ ලෝක වෙන්න කිසිම උපයකින්. නීවන්න ධනමනම් ප්‍රාණය කරන්න බෑ වැඩෙනවාම් විතරයි. එද ික්කවේ මික්කු සද්දෝහෝති සදධ ාති තතාාග දසබෝධින් බලන්න පින්වතුනි මේ ප්‍රඥාව නැති කරන සිතාබල දුබල කරන ගිලන් බවට පමුණුවන. මෙ නීවන්ධර්ම ප්‍රහාණයහිලා බලවත් කාරයක් ්‍රිෂ්ට කරනම කුමක්ද ශ්‍රද්ධහාාව. පධානියංග කියන්නේ. නිවන් පිණිස වෙරවඩ භික්ෂුවගගේ ජීවිතේ තිබියුතු අංගනි තවත් වැදියගෙන්ගවත් පංච නීවරණයන් මුල්ලු මින්ම රුරන්නට පිළිපන් ික්ෂුවක ජීවිතය තිිබියුතු අංගයන්න එය අංගයන් අතරෙ කත්තමයි ශ්‍රද්ධාාව. ශ්‍රද්ධාවති බේනම් තවත්මවිදයකින් කිව්වොත් තතාාගිත බුදුරජාණන් වහන්සේගේ විස්මිත සම්මා සම්බෝධී අදහාගනී නම් සෝභගවා යිතිපිය අරහං ඒ භාග්‍යතුන් වහන්සේ මෙන්න මේ කරුණුුවලින් අරහං වනසේක් මොනකරුණුවලින්ද සියලු කෙලෙසුන් ප්‍රහාණය කළහෙයින් පෞමල සිඳබිඳදමා. උතු මුදාාර කොසල්දහාම් උපදවාගෙන දෙවි මිනිසුන්ගේ යාමිස ප්‍රතිපත්ති පූජාවනට සුදුසුවෙමින් සසර ගමන නවතාදැමුූ බැවින්. වාගෙවතුන් වහන්සේ අරහම්. ඒ අරහං ගුණය හදබතින් පිළිගන්නවා. අන්න නීවරණ ධරම නැතිවෙනවා. සම්මා සම්බුද්ධත්වය පිළිගන්නවා සම්මා සම්බුද්ධත්වය ගැන කල්පනා කරනවා හෝ මොනතරං විස්්මිත ප්‍රඥාවක්ද. කාගංවත් නොවිමසා මෙහෙවු ගැඹුරු දාමක් අවබෝධ කළේ ගෞතම බුදුරජාණන් වහන්සේ නේද ඒ අපේ ශාස්තතුෘුන් වහන්සේ. එහෙව බුදුරජාණන් වහන්සේ නමක් නිසකයි සම්මා සම්බුද්ධයි විද්‍යාචරණ සම්පන්න වෝ විද්‍යාචරණ ගුණයෙන් සෝභමානයි අෂ්ට විද්‍යා පසලොස් ධර්මවඩින්. අලංකාර් හදමඩල බුදුරජාණන් වහන්සේගේ හදමඩලයි සුන්දර් පිවිතුරු ශ්‍රේෂ්ඨ යහප නිකලැල් අමල නිමල ගමනකින්. වැඩම කල් නිසයි සුගත කියන්නේ සුගතයන් වහන්සේ මනාව ගමන් කර පූතුමන් වහන්සේ කොහෙටද ගමන් කළේ ශාන්ත නිර්වාණය බලා කොහොමද ගමන් කළේ මධ්‍යම ප්‍රතිබදාව නැමැති ස්ෝභමාන මාවතිින්. එනිසයි සුගත ආන අදහාගන්නව පිළිගන්ම විශ්වාස කරනවා බැසගන්නම ශ්‍රදධාාවෙන් අන් එතකොට පින්වතුනිි හැකියාව ලැබෙනවා නීවරණයන් දුරුකරන්නට. හෙම තනකොට කොටින් මේ හදබතෙ නීවරණ හැ දෙන්නේෙනෑ ලෝකවිදූ සත්ව සංඛහාර අවකාස ලෝකේ කරතලා මලක්සේ අවබෝධ කලානේද දෙබි මිනිසුන් සහිත ලෝකය ශාන්තකොට නිවා දමනය කලානේද දෙබි මිනිසුන් ක්කමාන අධීවර ශාස්තෘන් වහන්සේ වෙමින් මුළතුන් ලෝකයක අසහාය නිදුකානන් බවට පත්තුනානේද අවබෝධ කලාමා දහම් නොමසුරුව බලවත්ම අසම සම කරුණාවකින් දේශනා කලාානේද. වාසනාවන්තම පින්බරම ශ්‍රේෂ්ඨම පිවිතුරුම ජීවිතය ඒ ජීවිතේ මිහිර තතාාගතයන් වාස ලැබුවනේද. මෙින්න මෙෙම හිතද්දී. ඒ හදබත ශ්‍රද්ධාවෙන් බැසගන්නවා ආන්නේ ශ්‍රද්ධාවතියද වනං නීවන්න ධරම දුරු කරන්නට ඒකම් මහෝපකාරවෙනවා. මේ ශ්‍රද්ධාභදවති උපයන්න උපයන්න දියුණු වෙන්න දියුණු න්න නෑ ඉතුරු වෙන්නේ කාමය. කාමත් ඡන්දේ ක්‍රෝධයක්කරන් ක්‍රෝධකරන් වෛරකරන්න හිතෙන්න්නේෙනෑ. එවගේම හීන ග්‍රාමි ක්‍රියාාවන්ට නතුවෙන්න හිතෙන්න්නේිනෑ. එනිසා බදුරජාණන් වහන්සේ වදාලා මෙන්න මේක තමයි නීවරන ප්‍රහාාණෙහිලා ඒතුවන පළමුකාරණි කුමක්ද ශරද්ධාව. ඉළගිත අපප්පා බාධෝ හෝති අපප්පා තංකෝ සමවේපාගෙනයා ගහනියා සමන්නාාගපු නාති සීතායි නාචුන්නාය මජ්ජිමායි පදාානක් ගමයිය. මේ නීවර්ණ ධර්ම යටපත් කරන. කෙලෙස් යුද්ධයට මුහුණ දීලා ඒ කෙලෙසුන් පරාජය කරන භික්ෂුවට ඒ කාන්තේම නිරෝගි කමත්තියෙන්ට ඕන නිරෝගීකම අවශ්‍යයි භභාවනාවය දෙන්න සක්මන් භාාවනාවය දෙන්න පැවිදි ජීවිතයක ප්‍රතිපදාව සම්පූණ කරන්න පැවිි ජේීවිතයක විතරක්න්නෙමි පින්වතුනි බුදුරජාණන් වහන්සේ බදාල ගී ප්‍රතිපදාව සම්පාදනය කරන්න ඒ කාන්තෙන් නිරෝගී ජීවිතයක්ක වශ්‍යයයිනි එවාගේ ආබාද අඩු එවගේම නිදුක්භව ඇති සමෝ පවදනා තේජෝධාතුවක් ඇති. අතිසේෙන් සීතනොවෝ අතිසේෙන් උෂ්ණනොවූ මධ්‍යමඕ ප්‍රධන් වීරයට යෝග්‍ය වෝ ශරීරයක් ඒ භික්ෂවට ලැබිලතියෙන්ටඕන. එනිසා ඒ කාරණයයක් සැවින්ම ලැබෙන්නි සංසාර පිනටනි එනිසා ඒ කනබොන ආහාරපාන පවා මනාව ගිරවන ස්වභාාවයක්. මේ ශරීරයේ තිබුණොති එක හරී පහසුයි පිංවතුනි මේ අමා දරමය සම්පාදනය කරන්න ජීවිතේ ඉතිං එහෙවු නිරෝගී සහැල්ලු ස්වභාවයක් නැත්නම් පසුතෙවිලම ඩක්නෑ වීරියෙන්ම ශරීරය සැහැල්ලෝනත් රෝගීවුනත් නිරෝගිවුණක් මමමගේ හදවතින් වීරය වඩනවා කෙන ඉක්මෙන්ටෝඩ හැමෝට මෙක්ක වගේ නිරෝගි බවනෑනි මේ වගේ කාලේක කාටකාට දෝගපීඩාාවලින් දැඩිබල පෑමෙල්ලබෙන කාලයක් එනිසා අපි කාලයේ ඇති විපත්්‍ය කර භාාව්‍යත් මනාව හඳුනාගෙන ධර්මමාර්ගයේ ඇති ශාන්තිකරභාාව්‍යත් මනාව හඳුනාගෙන කොහොම හරීන්න තැනකින් දන් ලෙඩෑන්ඳ හරිකමක් නෑ. මේ අමමා ධරම පුරදදු කරන්න සද්ධා දියුණු කරන්න පුළුවන් පින්වොතන ලෙඩෑඇඳගිදන් වුන බදුගනිහි තන් බරිද. එවගේම වීරි අරගෙනම හිතට කෙලෙස් සිතුවෙලි අටපත් කරන්න බැරිද වුවමනාව තිබේ නම් ඒ කාන්තේම පුළුවනි එනිසා ප්‍රධානියංගයන් ඔබේ ජීවිත කෙසේ හෝ දෙවුණු කරගන්න ඊළඟට වීරිය වඩන ශ්‍රද්ධාවන්ත සම්බුදු සසුනේ නිවන්සුව පතා පිළිවෙපුරන භික්ෂවගේ ජීවිතය ඇතිබියුතුන්වනන්ගේ තමයි අසට හෝ කපටිවෙඩ බෑ අමායාබී මායා ඇති කෙනෙක් වෙන්ටබෑ තමාට නැතිගුණ පෙන්වනවනක් එයා කපටි කෙනෙක් තමාගේ ඇති අගුණ සංගවනවන යාමායාබී කෙනෙක් එසේ නොවී යත් හාභහුතං අත්තා නං ආවිකත්තා සත්හරිවා විඤ්ඥෝතු සබ්‍රහ්මචාරේසු බුදුරජාණන් වහන්සේ කෙරෙයි හෝ ඒ වගේ ම සබ්‍රග්මචාරයන් වහන්සේලා කරෙහිෝ තමාගේ ස්වභාවය ඇති සැටියෙන් ප්‍රකට කරනවා. එයින් අදහස් කරන්නේ ඒ ආරයන් වහන්සේලා කෙරෙේ තමාගේ ස්වභාවේ ඇතිසැටියෙන් නොසඟවා ප්‍රකට කරන ගුටේ උතුමන් වහන්සේලාට හරි පහසුයි අපව හික්මවන්න. අඩුපාඩුව හඳුනගන්න පහසුයි අකුසලේ හඳුනගන්න පහසුයි වැරදි පුරුදු නැති කරන උදාරපුරුදු ඇති කරන අවවාද අනුසාසනා ලබාදීමට එක මහෝපකාඩ වෙනවා. එනිසා අවංකවිෙන්ට ඕන අවංක නෝනු ධර්මමාරගේ දියුණන්වක්නෑ ගිහිීවේවා පැවිදිවේවා පිකාටක් බොහොම වටිනා දහම්පද බුදුරජාණන් වහන්සිමි දේශනා කළින් එනිසා කපටි නොවී අවංක භාාවීෙන් යොත්තව ර ම හිතේ ල බලතා ගැන නො පැකිලි ්‍රකාශ කරලා ්‍රතිකාකර්ම ලබාගෙන සීලාදහි ය අඩුවක් තියෙන වන ඒ සේ පිරිසිතු කොට දිියුණ කරන්නට අවවාදා නුසාසන ලබාගන්ටෝනිි. ඉතින් ඒවදෙසා ත භික්‍ෂූන්හන්සේලා ඒවගේම ගිහි ශ්‍රාවක පිෙනිස් බොහොම උනන්දුවෙන් ුවමනනාාවෙන් ඉදිරි පත්වෙන් ඕන ඒ ගතියේ දා ප ජ හ හලින් ති බ න. විශේෂයෙන් බදුරජාණන් වහසගි කාලි තමන්ගේ වෙරද්දක් තියෙනවනගේ භාගතුනාා සිඉදිරී නොසංගවා ඒ ප්‍රකාශ කලා රාතන් වවාසල ඉදිරයේ නොසගවා ප්‍රකාශ කළා. එනිසාම ඒ පුද්ගල න්ටේ රදෙෙන් අතමිදීමේ අවස්ථාව සැලසුනාා පින් තුනි වැරද්දෙෙන් අමි දෙෙන් අවස්ථාව සැලසෙන්නේ වැරද්ද පිළිගත් වැරද වැරද්දක් ලෙස දැක්කුල් බැරද්ද වැරද්දක් ලෙස නොදකිනතා වැරද්දෙන් අතමි දෙෙන් අවස්ථාව ඒ පුද්ගලයාට නෑ. ඒ අසරන බව එස් එනිසායසේ අසරන නොවෙන්න මෙන්න මේ තුන්වන පධානියන්ගේෙහෙවත් අවංකභාවය ජීවිතයේ පේටවා ගන්ටෝඩ හැබැයි තේරුම් ගන්ටඕන තමංගෙතියන අඩු පාඩු හැමෝත් එක්කම කියනෙක නෙමයි සිිල්වත්තුූ ගුණමත්තුෝ තැන තැන කියාපඩ නින්දා එල්ල නොකරන චරිතගාතනය නොකරන ඒ උතුමන් වහන්සෙලා වෙතයි මැරද්දක් අඩුපාඩුව කියන්ටෝන ඒ එකමමා පේක්ෂාව නිවැරදිවීමට දිරිියයක් ලබාගැනීම. පැරැද්ද දුරුකිරීමට හයියක් ලබාගැනීම. එවගේම යමෙකුගේ ජීවිතේ තියනෙන ස්වභාවයන් අවංකව ඇවිල්ල කාග හැරි ඉදිරයේ කියනවන යසාගනන්න කෙනාකල්පනා කරන්නට ඕන මම මේදේ වෙන කිසි කෙන කුට කියන්නේ හැබැයි මමබොහොම අංකව අට පුළුවන් උපරිමයකින් තත්හාගත බුදුමන කියාදීලා මං මෙයාාව බේරගන්නවා අන්නේ කරුණාමත් හදවත තියන වනි පංවතුන බලන්න. ගේ පකාරයෙන් නද මේ ධර්මමාරගේ ගමන් කරන්න තියෙන් අපි සිව්ුවනක් පිරිසග ලෙස බෙදබින්න වුනුත් කල්ලිවා දැඇතිකර ගත්වතිින් මතවා දඇතිකරගත්තුවතිින් මේ මහා අකුසල ශරාසිය තවත් පොයි තරම් වැඩිවේද. එනිසා මේ අකුසල රාසියක් අප විසින් ප්‍රහාාණය කළියයුතු තිබෙනවා. ඒ බවහඳුනාගෙනම මේ උතුන් ගුණවලම පිහිටා. මේ දහම්මියරේම පිහිටා සසරින් අතමිද මේ මාවත මහඳුනා යන්නයි. රටන. ඉළඟට හතර වන පධානියංගේය වීරියවන්ත භික්්ෂුවගේ ජීවිතේ ලක්ෂණයමකක්ද ආරද්ධ වීරියෝ විහිහටති අකුසලානන් ධම්මානම් පහානාය කුසලානන් දම්මානං උපසම්පදාය තහමවා දල්ල පරක්කම අනික්ිහිත්ත දුරුවෝ කුසලේසු දම්මේසු. අරබරලද වීරිය ඇතිකරගෙන වැඩ සිටිනමා ජීවත්වෙනවා මොකටද වීරිය වඩන්නේ අකුසල් ප්‍රාශීය දුරුකරන් එව දෙෙසා බලවත් ීරියක් වුවමනයිනේ? ඒබගේම කුසල් දහාම උපදබවා දියුණු කරන්න බලබත්වේරයක්කෝමන. එනිසානිත් තහමවාකම ශක්තිමත්වෙනවා ඒවීරිය තුළ. දල්හ පරක්කමු දැඩිවීරියකින් දෙෙනවා. අනිෙ ගිත්ත දුරු අතහරින්නේෙනෑ කෙ සේහෝ මන් මේ පාපේ දිනනවාමයි අතහරි නෙනෑ ොනමයතුකින්ම අතහරි නෙනෑ මන්දෝස්සහයි වෙනන වැටුනත් යලි නගෙටිනම. බුදුරජාණන් වහන්සගේ කාලිහිටියයාා හරමණීය විහාරයේ කියලා ස්වාමින්න් වහන්ේ නමක්. ඉතින්න්නේ ස්වාමීන් වහන්ස පෙරසංසාරේ බොහෝ පිංකරලයි අපේ ගෞතුම බුදුරජාණන් වහන්සේ වැඩඉන්න කාලෙ භාරත දේශේ ඉපදුනේ පෙරවිපස්සේ බුදුරජාණන් වහන්සගේ කාලෙ මීට මහා කල්ප අනු එකකට පෙර පහළ වූ මේ ්‍රමණිය බිහාඩී ස්වාමීින් වහන්සේ ඒ කාලෙ ඒ වි පපස්සේ බුදුරජාණන් මහ පෙදැකළ පසඟ පිහිටුවා පන්දනා කරලා කෝරන්ඩ නම් වූ මල්මිටක් ඒ බුදු සිරිපා්‍යස පූජ කළලා ලන්නේ පිනේ මහිම එදාපටන් දුගතියක නොවැටි සුගතියෙන් සුගතියට ඇබිල්ල අපේ බුදුරජාණන්වාස වැඩඉන්න කාලෙ ප්‍රජගහනුවර. බොහොමද ධනවත් සිටුවරයකුගේ පුතෙක් වෙලයිපදනා. ඉතින් තරුණ කාලෙට ආපුහාම කාමේ උත්සන්න වෙනමන කාම මූර්ජාවෙන් මුසපත්තුනාමේ තරුණයා. ඉතින් මෙහෙම ඉන්නකොට දවසක්දා දැකගන්න ලැබුණ පරදාාර කර්මය කරපු පුද්ගලයකුට රාජ පුරුසයන් විසින් විවිධ දඬුවම් පමුණුවන හැටි. දැකලා. සංවේගයට පත් වෙලා බුදුරජාණන් වහන්ස සොයාගෙන ගහිලාමා ධර්මයහල පැවිදවුණ ඒත් රාගේ අධිකයි කාමච්ඡන්ද නීබරණය බලවත් නිතරම ඒ කාමච්චන්ද නීබරණය අධික භාාවි ඔහු පීඩාවිදිනවා ඉතින් කාලයක් මෙහෙම යනකොට මේ නීබණ ධරමි උත්සන්න වෙලා ප්‍රාගේ බලවත්වෙලා අයොුණුසෝ මනසිකාරයෙන් යුතුව සංඝාජ සේසගනයේ පළමු ගරුවාපත්තිර පත්වුණා ඉතින් ඒ ස්වාමීින් වහන්සේ හෙම වුණට හරි අවංකයි. කල්පනා කලාා ධීරත්තුමන් ඒබම් බොහතෝ සද්ධාධීයම් බුංජේයම් මේ වගේ මැරැද්දක් වෙලාතියෙද්දී සරද්ධාවෙන් මිනිසු පෝජා කරන දානී මම බලඳනවන ඒකට නින්දාාවේවා. විපිලි සරක් ඇතිවුුණා කල්පනා කලා මම සිටුකුමාරයෙක්නේ යන් ඕනි සිටු මැදුරට ඒ ගෙදට වෙලා මම ජීවත්වයෙනවා. ඉතින් මෙහෙම යනකොට අතර මගේ එක්තරා ගසක් මුල ගිමන් හරින්නට ටිකක් වාඩි වනා ඒ ෙලාබේ ඒ ස්වාමින්වා පෙදැක්කා විසාාල ගැල් හමුදාවක ගවයන් යොදල බඩු වරගෙන යනවා. ඒ අතර හිටපු එක්තරා ගවයෙක් විහෙස නිසාම කුර ලිස්සලා බිමට වැටුන දැංගිතින් ගැල්හමුදාවේ ගැල්කරුව මේ ගවයාාව නගා සිටුවන්න බැලුව හරිගියනෑ. ඉන් අනතුරුව රදදහෝරයෙන් ඉවත් කරලා මේ ගවයා නිදහස් කරලා හෙවනක ගැටගාලා න කොල අනු බ කරන්න දීලා තුරදීල ඉන් අනතුර කොන්ද අතගාල ශරේරේ පිරිමැදල ඌටැන් කලා දැම් බලයේ ලැබුණන ශක්තිය ලැබුණන දැන් ගවයාට හොඳද ප්‍රාණයක් ලැබුණ නැවතවතාවක් ඒ කරත්තේ ගැටගැහවවා. බලය ලබපු නිසා දුරේ ලබපු නිසා හිය ලබපුනිසා අන්න ගවට පුළුවන් වුුණ නැවතත් අර පෙර Uhහුලන්න බැරිවෙච්ච බර ඌලගෙන යන්න. අන්න බලාගෙනින්න්නො මේ ස්වාමින්වාන්සේ රමණිය විහාරි ස්වාමිින් වහන්සේ මේ ගවයාට නැවත උපත් හම්මනියය ලබා පෙර උසුලන්න බැරිබාර උසුලාගෙන යනැහැටි හිතට සිතුවිල්ලක් ඇතිව වුණා. කෙලෙස් වසගේට ගිහිල්ලා පාපැකිලිලා කෙලෙසොන් නිසාමා ඇද වැටුන තමයි. හැබැයි නැවත වතාාවක් මම නැගිටින්න ඕන උත්සහවත්වෙන්ටඕන ශ්‍රමණ ධර්මය කරන්ටඕන කියලා තමන්ගගේ හිතම දහිරිමත් කරගෙන ෙන දර ම ග ල්. ච් රදට නිසි යහා දම පටිකරණය ලබාගෙන පිරිසුදු වෙලා නැවතත් සීලය නංවාගෙන නොබෝ කල්කින් බහාවනා කල්ලා අරහත් පල විමුක් තිෙන් සැන සුනා අන බලන්න පින්වතුනේ වීරයේ වැදගක්කම එනිසාපින් මොනම වෙලාවකවත් සැලින්ට හොදනෑ. මොනම වෙලාවකවත් අධහිරයමත් වෙන් හෝදන. ිහිවේ වා පැවිදිවේවා කොයි කාටත් යන්න තියෙන්නේ අරඹල ලද වීරයම දියුණු කරන්න කවදාහෝ දවසක. යලින් නොවැකන්නට නැගී සිටීමේ හැකියාවල් ැබෙන බවසත්‍යයයි. සංසාර ගමනේ පාරමි පුරපු මහසත් බෝසත් උතුම පවා සියදහස් වාර කෝටි ප්‍රකෝටිවාර් ඇදවැටනට ඇති පසේ බුදූතුම මහරහත් උතුමොහිමතමයි ඉතිහාස ගමනි පාරමි පුරද්ධී, අනේකබර වැරැදුනාා අනේකබර ලිස්සා වැැටුණ නමුත්තේ සෑම වාරයකම. වැරැද්ද හඳුනා වැරැද්ධ අයින් කලා. වැරද අයිංකරපු ගමන්. ද්ගලයාන් නිවැරදි නිරාකූල් පැවතුම් ඇවතුම් ඇති කෙනෙක් වෙනවා. එනිසා වැරැද්ද හඳුනා ගැනීම වැැද්දෙන් වෙන්වීම. උදෙසානේ මේ මුළු ධර්ම මාර්ගෙම දියත් වෙන්නේ. ඉතිං ඒ උදෙසා මෙන්න මේ අංග උපකාරයි. පධාන අංග ශ්‍රද්ධාවන්තවීම අල්පාබාද ඇතිගෙනෙක්වීම කපටින් නොවූ අවංක කෙනෙක්වීම අරමල් ලද වීඩෙන් යුක්තවීම. පස් වනකාරණය පංඥවා හෝ තියඋදයක්ත්හය ගාමිනියයා පං්ඥාය සවන්නාගතු. අරිිය අය නිබ්බේ ධිකාය සම්මා දුක්හක්හයගාමිනියා. ප්‍රඥාාවන්ත වෙන්ටුවන. උදයත්තගාමිනී ප්‍රඥාාව ඒකයන්නේ උද්දය වය පිරිසිදීමට සමත් උදේ කියනෙ හටගැනීම වය කියැනෙ නැසයාම මින් නාමුරූප පරම්පරාාවේ ඇත්තන් සංස්කකාර ධරමයන්ගේ හටගැනීම වගේම නැසීයාම ඇති බව දකින්නට ප්‍රඥාවෝනිිනේ. ඒ ප්‍රඥාව නැතිවුණු. නිත්‍යයි සුකයි සුභයි යාත්මයි කියලා. මේ නාමුරූප පරම්පරාව පරාමාර්ශණය කනවා ඒ මොනොත්තයාට වැඩෙන්න්නේම කෙලෙස් වැඩෙන්නේම නීවරන්න ධර්ම තරවෙන්නේම අක්කුසලරාසිී හටගත් සියල්ලම නැසි යනවා කියන මේ සත්‍යය දකින ප්‍රඥාව කාතුලක් දියුණුවෙන්න ටෝන ගිහි පැවිදි අපිහැමෝ මේ ප්‍රඥාව දියුණු කරන්න ඕෝන එයව දෙෙසා විදසුන් වුවනින් තම ජීවිතය දිහා බලන්ටෝන අපේ ජීවිත්‍යය බුදුමාකාර වෙෙනස්කම්මලට මොහෝම කෙටි කාලයක් තුළ භාජනය වෙනවා රූපේ දිරනවා ගබෙනවා වැහැරී වැටෙනවා. ඊළඟට අතපතගාන දේශ්පර්සුගර බුදේලං කරගත්ත දේසිතුූ පැතුූ දේවල් සමස්තේ දෙෙස බලනකොට මේ චිත්තතායිසක රූප පරම්පරාභ හටගෙන නැස යනවා. මෙන්න මේක දකින්න ප්‍ර්ඥාබෝනි. මෝහන් වෙලගියුත් මේ ඇත්ත පේන්නේනෑ. මෝහෙන් වෙයිලගියොත් නැසෙනදේ නිත්‍යයි කියල්ලගෙන මහා මාරුවක වැැටෙනවා. පතුන ඇත්තම කැඩි බෙන්න්දී. ගෙවී නැසී වෙනසේ යන දේවල් නිත්‍යයයිකෙල් අල්ගත්තුත්ක් පුද්ධම වෙහෙසක් මනසට මකද මනස බලාපොරොත්තුව වෙනවා මේ හිත බලාපොරොත්වෙනවා. හැමදාම් එක්කම විදිහට මේ රූපේදයයි. හැමදාම් එ එකම විදිට මේ ඇස ඇසට පෙනෙන රෝප කණ කණට ඇසෙන ශබ්ද. මේ දේවල් හැමදාම් එකකම විදිහට පවතියකයා බලාපොත්තුව තරම් තීතට වද දෙන හිත දවන අලුකරන පුලුස්සන වෙනද. වෙන්න ස්වභාවයක් නෑ. එනිසා මේ උදයත්නගාමිනී ප්‍රඥාවෙන් දියුණු කල්ල දෙන්නේ සත්‍ය දකින්න සත්‍යය දක්කින්න නුවන තවත්වේ දෙකින්ගේව සත්‍යාව බෝධය ඇති කරලා දෙන්නේ. හට ගත්දේ නැසේ යනවයංකින්ච සමුදය දම්මන් සබ්බන්තන් නිරෝධ දම්මන් මෙන්න මේ අවබෝධය ඇතිකරගන්නට වෙන්න මේ ප්‍රඥාව අවශ්‍යයි සම්මා දොක්හක් අයගාමිනියා කළබදාලා මනාව දුොක ගෙවී යන. ්‍රඥාව සමන්නාගිත වෙන්ටෝ ඉතින් මෙන්න මේ කරුණු පහ භික්‍ෂුවගේ ජීවිතයේ තියෙනවනම්. ගිහි ඔබගේ ජීවිතේ තියෙනවනම් ඒකාන්ති මොහොති මෝත දුක ගෙබි අවසන් වෙනවා. අභිනාව දුකක් ඇති ඇතිකරන හේතු සම්පාදනය වෙන්නේන. එනිසා දුකට හේතුව නැතිවෙන්න දුොකට හේතුව දුරුවල වෙලා ගෙවී අවසන් වෙන් මෙන්න මේ පධානයංගවලින් ඔබ සමන්නාාගත විය යුතුමයි. මුලින් කියපු අකුසල රාසිය දුරුකරන්නට මේ පධානියංග ඒ කාන්තිං උපකාර වෙනවාමයි ඉතින් පිින්වතුනිි අපට මේ පධානියංගයන් වඩන්නට ඒ වගේමෑන් මේ ධර්මය සම්පාධනය කරන්නට සංසාරි හැම දාම ලැබෙන්න්නේින කලාතුරකිම අවස්ථාවක් කිමි වෙනවා. බුදුරජාණන් වහන්ස වදාාරන පංචි මේ භික්කවේ අසමයා පදානාය මේ පදන්විරිය වඩන්න දුක් නැති කරන අමා සදහම්මාවතයේ ගුණපුරන්න අවස්ථාව උදබෙන්න බහෝම කලා තුොඩකින් කියලා. හිතන්න පංවතුනී ඉධ බික්කවේ භික්කො ජින්න ෝහෝති ජරායා භිබූතෝ යම් භික්ෂවක් ජරාජීරණ වෙල්ලා වැහැරිලා ග්‍යයාට බස්සි. කොහොමද වීරිය බඩන්නේ. කොහොමද නැගී සිටින්නේ හැබයි. හැකියයාාව තියන කාල පුරදු වෙලා තිබුණොත් මේේ දරමේ. හැකියයාාව තියන කාලෙ සීලය සමාධිය සම්පාධනි කරගන තිමනොති. හැකියාාව තියන කාල ගුණ ධරම දුණ කරගන තිමනොතිින්. සක්මන් භාවනාාවමෙන් පරිියංක භාාවනාවෙන් වීරිය වඩල තිබුණති. ආන්නේේ භික්ෂුවට කොච්චර වයස් ැතවනත් ඒක බාධාවක් වෙනින. එනිසා චරාජීන වෙනකම්ම ඉන්න නැතුව. මේ දහරම මේ හල මේ බණටි කහල හිතට කාවන්දගෙනන්න තැනින්නැගීසිටිමු එකරන්න කාටත් පුළවා. ඔබ අවෞුරුදු අනූනමයක කෙනෙක්කුුණක්. සේක කෙනෙක්කුණ මේ බණටික තදිින් හිතට කාවද්දගත්තුත් පාර්ශුද්ද හදමතක් තනාගෙන ජීවිතයෙන් සමගන්ට පුළවා. ඒ නිසා බදුරජාණන් වහන්ස ව දාලා වයස් ගැති වෙලා වැහැරලාගේයාන් මේ වීරිය වඩන්ට බොමමාරුයි. ඉළඟට දිික්ෂුව ව්‍යාධියයෙන් අිබෘතවේනම් ඒකයනේ ලෙඩරෝග හැදිලා බලවතා බාද වලට නැතුවෙලා ඉන්නවන ඒත් මේ වීරිය වඩන්ට බෑ අපහසුවයි පෙන්ව වන නොයේ ක්‍රෝගාබාද හැනකොට හිත හදල නැතිගෙනෙකොට රෝගා බාදය විසින් හිත පුදදුම පීඩාාවකට පත් කරනවා. ජීවිතතා පේක්ෂාව තරම් දුකට ොඩදන කාරණය නැතිතරම්. එතකොඩ මේ ්‍යාදයේ දිරයේ ජරාබිඉදිරියේ නැතිවෙන්න ජීවිතපේක්ෂාව අතහරන්නට බෑ සංසාරය කල්ල ගත්තදීවන්. ඉතින් මේ අමා ධහරමේතියන යුගයේ ඇසෙන යුගයේ මේ අමා ධරමයේම හිතහිදමවාගෙන. ඒ ජරා ිභූතභාාවේ ්‍යාදිය බිභූතභාව ඉදිරයේ නොසැල්ලෙන හිතක් තැනීමම ඒකාන්තින් කරටඕන. ඉතින් බුදුරජාන්වාහස බාදාල දුර් භික්ෂ්‍ර කාලයක් කාව ඒ කිය අන කන්න බොන්න නැති දාන මාරන ති කාලයක්කාව. හොද මේ පදන් ිරිය වඩන් එනිසා ආර පාන ස ලබ තියන පිින් පාතියක්ක රගන්න පුළවන් දංහයන්දක් ලැබෙන කාලික ික්ෂට හරි පහස ව ම දැමේ ගේ ලික අපේ ිනිස්සු කවදාවත් සංගරත්න්නේ බඩ ගින යනිනෑනිි. එනිසායිතාම පහසුයි වීරියවන්තු ඕනෑකමින් සසරදුකෙන් අතමි දෙන්න ගුණපුරන ික්ෂුවට පහසවෙන්නේ ගුණේ පුරන්න මේ අවස්ථාවතුන මේ කාලය තුළ හොන්දටම පහසු විහරණ තියෙනවා. ඊළංගට පුනච බරම්භික්කවේ අයං ෝති අටබි සංඛහෙපෝ ඒයන්නේ මේ ලෝකේ කලින්කල්ට මහා යුද කලපෝලාහල ඇතිවෙනවනි මං පහරන සොරු බලවත් වෙනවා ගම් පාරණ සොරු බලවත් වෙනවා එතකොටේ ස්ොරබී ඇතිවනාාට පස්සේ. එක හිතට මහා බයක් ඒබගේම නිදහ සිඉන්හම්භ වෙන්නේ නෑ ඒ ුද්ගල භික්ෂූන් වහන්සේ අටිකාර දර කරනවා සිවුරු පැහරගන්නවා කුටිසෙනසුන් බනසන් එහම ඉතිහාසි තිබුණන අවස්ථා ඉතින් එනිසා. රජ ොම ස්ථාාවරු පවතින සොරසතුරන් බලබදනොෝූ ත්‍රස්ථවාදයන් නැති යොදකළ කෝලාහල නැති කාලි බොහොම පහසුවීමේ අමා ධර්මේ හැසිරෙන්න්න. ඉතින් පින්ංවතුන තැම මේ කාලෙ කොහොමොනත් ඒ අස්ථාව අපේ ජීවිත වට ලැබිල තියෙනවානේ ලෝකෙන් මොනය අම් ූ රටක යොද කළල කොලා හල් යන පුළුවන් නමුත් අපට මේ ධර්මත් වීපය තුළ ධර්මී හැසිරෙන්න්නට අවංකුවමනාවක් තිබේ නම් අවස්ථාව පසුබීමම තාම ඉතුර වෙලාතියෙනවා. බදුරජාණන් න්ස ව දාලා සංගරත්නය බේද බින්න වෙලා ඔවුනෝ අතර නරක නපුරු වච්නවලින් හුවමාරු කරගෙන බැනවැද ගන්නවන අං්‍යමන්ජං කෝසාච හොන්ති අනමංඥම් පරිභාසාච හොන්ති. එතුවට එහෙම කාලයක මේ දරමේ පුෘර්දු කරන්න අමාරුයි. මොකද හේතුව එහෙවු සංගපේසක් දෙෙස බලන කොටට මිනිස්සු පහදින්නේනෙ. අපපස චේබ නපසිීදන්ති නො පැෑදුනාය පහදින්නේෙන. පැදුණාගේ පැහැදීම පැදුනාගෙන් ඇතැම් කොටසගේ පැහැදීම නැත්තර නැතිවෙනවා. ඒක අන්නේ සංගරත්නය කෙරේ පැහැදුුන මඟපල නොලැබූ ගියයන්ඉන්නවානි, ආන්‍ය අය අපහාදින්න පුළුවන් ඒ භික්ෂුන් හන්සලවනුන් වාදවි වාාධකරගෙන අඩු සහුවල් වෙලා වාක් සැත්වලින් ඔවනුන්ට පහර දෙෙනකොට ඉතිං අසාගෙන බලාගෙනින් නොදවිය අපහාදිනවා. ඒක සමස්ත පිරිසටම මහා බාධාාවක් වෙන ඔවනන් සමගියෙන්ඉන්න. මීරි වචනවලින් කතා කන්න කාලි හරි පහසීමේ අමා ධර්මය හැසිරෙන්න්න. එකල් දැවැන්ත අනුග්‍රාය. පිංවතනි බුදුරජාණන් වවා ප්‍රදේශනා කලාා භික්‍ෂූන් වහන්සේලා මෛත්‍රියෙන් සමගියෙන් සාමයෙන් සතුටින් ඉන්න එක දෙවියන් සහිත ලෝකේට මහා සම්පතක් කියලා. දෙවියන් සහිත ලෝකයටට මහා පිළිසරණක් කියලා. ඉතින් එනිසා මේ අපි ජීවත්වන කාලය පෞකාර කාලයයක්න කියලා එහෙම හිතන්ටෙපා. ෙති මඩක්න පරිහිලා යන කාලේ එමහිතන්ටත් එපා. පරිහානයේ එදත් ලෝකෙතිබුණ අදත්තියෙනම කවදත්තියනවා. දියුණු එදත් ලෝකතිෙබුණා ගුවමනා කෙනෙකුට අදත් මතුමත්තත් ඇැතිකරගන්න පුළුවන්. තැබෑම පරිහාානයක ඇන පින්වතුනි හදවතයේ ගුණේ නැතිවෙලා ඒක ඇනි දුරුගුණ පහලබීම. උදාාරගුණ නැතිවෙලා නැත්තාං උසල්දදාම් නැතිවෙලා ඒ වෙනුවට අකුසල් පාල වෙනවන අන්‍යෙකතම පරිහාානේ. කු සල් දවන්නුතවන් පුළුවන් කෙනෙකුට මේ මොහොත්තමයාට වාසනාවේ සුගමොත වෙනම ඒතින් එනිසාපිංව තුනිි ුවමනාවෙන් යුක්තව ආදීනව දැකලා සසරක බිහිසුනු දුකදැකලා කෞතුම බුදුරජාණන් වහන්සගේ පහලවීමේ අගේ හඳුනාගෙන හදවත ශ්‍රද්ධාාවන්ත කරගෙන. එෙවගේම පුළුවන් තරන් නිරෝගී භාවේ රැකගෙන අවංක වෙමින් වීරියෙන් යුක්තව ප්‍රඥාාව පදවන්න බුදුරජාණන් වහන්සේගේ. අමාදහම අසා සිත්තිධරාමනේකරමින් ඔබට ේදේ කරන්න. බොහෝම වටිනාාවතුම් අවස්ථාවක් කාලයක් මේ උදාවෙලා තියෙන්නේෙ. එනිසා මේ මිහිරි බණ අසාගෙන සිටින සැද ඇති ඔබ මෙකී කරුණු ජීවිිතර ගල්ප ගලපා බලන්න. අකුසල රාසීකින් යුතුව ජීවත්වෙන්ටපා ඒක මහා පාඩුව මොකටද පිවිතුරු හදපතක් දුගඳහමන අකුසල ගොඩකින් වසාගන්නේ. බුදුරජාණන් වහන්සේ මිහිරි බන. දේශනා කලාානෙ ඇසුවෝ සුව පත්තුනාානේ දෙබි මිනිසුන් මගපල ලබා සසරක් නිමා කලානෙ එය නම් ඒ මිහිරි බාන පිරිසිද්ධම පිවිතුරුව අදත්ත හෙනවානේ ඇහන මේ කාලි අවංක නම්ඔබ ඒ කාන්තෙන් ජීවිතර ගලපගන්න පුළුවන් මීරියවන්තවෙන්න කම්මැලි වෙන්නෙ පා නරා ගැනි මිහකයාාව දෙවුණු කරන්න හට ග සීියලුදේ ැසියන බ නපමාව කල්පනා කරන්න. ඒසා වච්‍රමය ජීවිතයක් තිබුන. ඒසා ්‍රේෂ් ජීවිතයක් බුණ ආරයන් වහන්සේල පවා ආරයන් වහන්සේලගේ ඉහල්ලම තැන වැඩසිටපු තුන් ලෝකාග දම්රජුන් පවා. කාලයාගේ ඇවෑමින් පරනිර්වාණයට බඩම කලා අපවන්න උද්දවිය මේ ලැබිච්චය ජීවිතය ජරාාවට දුරුවල භාවයට පත්වෙනවා කියනෙ එක ආන්න දෙයක් නෑ එනිසා සංවේගෙන් උපදවාගන්න. සංවේජනීයටහනයන්හි සංවේගේ උපදවා ගැනීමම දර ර්ග දියුණු වෙලක්ෂණය සංවේජනී ටහන කියන්න ජාතියේ ජරාව ්‍යාදියය සෝක මරණ මින්න මේ දුක්ක සමුදාය. මේ දුක ෙැරේ සංවයගගේ ඇති කරගන්න. දුක ඇති කරන හේතුව නැති කරන්න. මේ යුතු මාරය ෂ්ටාංගක මාර්ගියයම හික්මවෙන්න. ඒක අන්නේ සීලේම පිරිසදු කරන්න අමාරුවෙන් නමු. අවංකව සීලේම පිරිසදු කරන්න දිියුණු කරන්න. වෙන මාමතක්නය පින්වතුනි. දිවුණු කරපු පිරිසිදුඌූ සීලයෙන් සමාධිහඋපදිනමවා ඒ සමාධියම දිියුණු කරන්න. දියුණු කරලද සමාධිය ඇති පුද්ගලයාගේ හදවතයේ ප්‍රඥාව පහල වෙනවා ඉපස්සන ඥානී පහල වෙන නවමවි දර්ශන ඥාන පරපුරින් එයාට ආශවක්ෂය කරඥානේ හදවතේ පාලකර ගන අවස්ථහමල වෙන හොම තමයි. අරහත් පල විමුක් තියලබන්නේ ස්්‍රාව කවදාහෝ දවසක දුක්ගෙබී අවසන් වෙන්න නං. දුක් හටගන්න හේතුව මුල්ලු මින්ම නැතිවවෙෙන්ටඕනේ එ දුක හටගන්නා හේතුව නැති කරන්නයි මේසා අමා ධරමයක්. ගෞතම මහාසී මනිවරයන් වහන්සේ අපම්මන කුළුුණින් යුතු හදත්තකින් දේශනාකොට වදාලේ. ඒ බබ සිතන්නට මේ කාලයයි ඒ බවා දහාගන්නට මේ කාලයයි. ඔබත් තීලබන්තව ගුණමන්තව සත්පුරෂයන්සේ මේ අමාධර්මය හැසිරෙන්න්නට සුදුසුම කාලයයි. මේ ඔබේ වාස නව මතුවෙෙත්ත සුබමොත්තේ නිසාමේ අමා ධර්මය අසනව වගේම සිෙත්තියේ දරාමිනෙ කරනව වගේම ජීවිතයට ගලපාගන්න වසේම. ත් කෙනෙකුට දෙන්නෙ කටහරි මේ ධර්ම දායාදේ ලබාදන්න ඔබ හඋත්සහපත් පෙන්ටඕනි බේ සහෘදයන්ට ඔබේ දවා දරුවන්ට ස්වාමි භාරයාාවමට යාළු මිතුරන්ට මේ මිහිරි බන අසන්න සලස්වන්න අමාදහම සැනසේන සලස්වන්නේ කෙනෙක් කරිමිය ධර්ම මාර්රගයට එකතු කරගන්න. ඔබේ යන ගමනට නිවන් පතායන ගමනට තවෙක් කෙනෙ කරරි එකතු කරගන්න මනං. එක ඔබේ ගමනටත් දෙැවන් තහයියි ඔහෝටත් අප්‍රමාණන උපකාරයක්. එනිසා තමන්ද සත්පුර්සයමින්. ත් අය සත්පුරෂ කරමින් සාදු සමිතයක්සේ සාධ පෙරහැරක්ෂේ සත්පුරස සමුළුවක්සේ මිහිරි ආර්ශාවකයන්ගෙන් පිරුුණ මහිරී තිහාසේසයට ගැෙන අපිත් පිළි පැද්දොත් පංවතුනේ අපි පරාජයට පත්වෙනනෑ හැමෝටම වාරු ඇතුව සවඇතිව බලඇතිව ජවයඇතිව නැගී සිටිනට පොළුවන්. ඒ සවිය ඔබට තියෙනවා. ඒ හයිිය ඔබට තියෙනවා. මේදු මහාරහතන්වහන්සේ මේ උතුම් බොහමියයට බැනම කරල්ලා. අභිමානනීය ඕ ප්‍රබුද්ධ නබෝධයකට අපට මාර්ගය කියයාදුන්නා. ඒසිරි මිහිදු ඉතිහාසය සිහිටගෙන හිතට හයාරගෙන අපි හැමෝම මේ උතුම් සම්බුදු සසුනතුළ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්සේ අභිමානවත්ම නැගේ සිටෙමු, වීරිය වඩමු, ගුණ ධර්මපුොරොදු කරමු, කාරණිකවෙෙමු ඉවසමු දරාගනිමු. මැලිනොවී අප්‍රමාදීවෙින් පිළිව්‍යතපුරා මෙලොබද පරලොවද සසරදජයගෙන. ශාන්ත නිවණින් සුවපත්වෙමු ඒ උදෙසා අනන්ත බුදුගුණේ ඔබට ආශිරුවාදයක් වේවා අනන්ත දම්ගුණ සඟගුණ ඔබට ආශිර්වාදයක් වේවා මිහිරි තිසරණය පිළිසරණ වේවා හැමෝගෙම ජීවිතවලට පහසු විහරණමැදින් අමාධර්ම මාර්ගගේ පොරදු කරන්න හේතුවාසනා වේවා කියල මම මහා සංගරත්නය වෙනුවෙන් ආශිර්වාද කරනවා ප්‍රාර්ථනා කරනවා. අදසිනෙ තසපව උතුම්. ධර්මපරියාය ධර්මදානයක් ලෙස ලබාදීම සඳහා දායකවය දරන පපරි සක්සිටිනවා යමනි පැලපිටිය ගොඩ තිෙබව වන පදදිංච දමයන්ති ජයසිංහ න්ද ോම ජයසිංങ ෙන දෙපල උතුන් සම්බුදධ සාාසන රැකේවා කියෙන ්‍රාර්ථනාවෙන් මහා සංඝරදන්නේයටට හිදුක් නිරෝගි ස්ුවපතා මිය උතුම් ධර්ම දානම පෙන් කමසිද්ධ කරන අතරට ම මෙයි මාසි බිසි පස් වන දින අනු හත්වනබියයට පාතැබූ සോෝමපාල ජයසිං ආදරනණිය පියානන්ට සෙත් ප්‍රාර්ථනා කන මිය පරලවගිය ආදරනියෙන් මෑනියන්ට සොහයුරාට සංසාරගද සීලු ඥාතීන්ට. දෙවියන් සඇත ලෝකයට පුුණ්ඥානුමෝදනා කරන අතරට හැමදිනාටම ආයුවන්න සැබවල ප්‍රඥාලබේවා කියල ප්‍රාර්ථනා කරනවා. එවගේම අංක එකසි හදලිස් පයෙන් ඒ චන්ද්‍ර පහල කටුගාමලිත්ත, බන්ඩාරවෙල පදිංචි නන්ධාත් නායක සහ පවල ඥාතීන්. ධර්ම ානය බාදමින් මීට මාහස දෙකගට පෙර අප පවත්වී වදාල අම්පාරශවී ඉන්දසාර පිරිවිණේ නියෝජ්ජ පරිවේනාදීපති පිරිවෙන් ගුරු පදේශක උඩුහාාවර මහින්ද. එනාක ස්වාමීින් වහන්සේට බොහෝම මෛත්‍රියෙන් පഞයාානමෝදනා කරනවා මීට මාවතුනකට පෙර මියග ආරෙ ාමිනේ මහුතුමියයට පින් අනුමෝදන් කිරීම. ඒෙන්ම් බඩාරගුණ සේකට ඇතුළ පවලෙමිය ෙසිලු දෙනාටමත් ഞ්ඥානුමෝධනා කරමින් අදම උතුම් ධර්මදානමේ පින් කමසිද්ධ කරන්න හැමෝගේම පින් බර බලා පොරොත්තු ඉටවේවා කියලා අපි පුුණ්ඥානුමෝදනාව සිද්ධ කරමු. ආකා සට්ටහාචබුහම්මට්හා දේවානාගා මහිද්ධිකා පഞ්ඥන්තං අනුමෝදිත්වා චිරංරක්හන්තුසාාසනං. Idangගnyaati naහතු ස sekitar huntu nyaataයෝ එta बතාace අmeහි සambaang punya sampeddangබ සanta අumuතු සබ සපසිද්ධිය ධර්මස්්‍රවna නිsanසbalෙන් හැමහදbatත් නම පහන් වේවා කළමම ආශිර්වාද කරනවා අභිවාදන සීලිස්ස නිච්චං වද්ධා පචායිනෝ චත්තාාරෝධම්මා වඩ්ඩන්තිී ආයුුවන්නෝ සුකං බලං ආයුවාරෝග්‍ය සම්පත්ති සගග සම්පත්ති මේ වච්ච අතෝ නිබාන සම්පත්ති ඉමිනාතේය ඒද සිි තසු පුදධර්රම සසාකච්චාවටියමුවන්නට සුදානම් වෙන්නේ පූජනීය වන්දනීයේ බළංගුඩ රාධ්‍යෙස්වාමිනාන්සේව. ඒ අද වැඩසටහනි සාකච්චා වෙනෙන් නවතවාරයක් නමස්කාරපූරකව පිළිගෙන අපි අද ධාතුරන් වහන්සේ ලාරම්භෙහ යාශ්‍රවිතකාරණ සම්බන්ධ කරගෙන ධර්මසාකච්ාව සමි පරවන්න බලාපපුොරත් වෙන්නේ. අපේ ගෞවන ස්වාවින් හසමා හන්සිට ොහම ගෞරවේ නස්කාරපූරක ආාධනා කරන්නේ සිත්න අසපුූ ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නට. බුදු විෂය සම්හන්ධව. රජණන්හන්සගේේ බුද්ධවිශය අචින්තයයි කියන කාරණේ අපි අසාතිබෙනවා. ධර්මෙහි සඳකන් වීතිබෙනවා. එලමුදූ ඒ අචින්තය වූ විශ්ය දරාව පිළබඳව ප්‍රාමාණික දැනුමත් තිබෙන උගතුනයි බුද්ධිමතුන්නේ හඬගාගන්නා පිරිස් සහ සමාජයේ විධස්ථාරවල ජීවත්වන පුද්ගලීන් විරධාර්ථකතනයන් සපය නවා. එනිසා අද ධර්මසාකච්ඡාව එතනින් හරභ කරන්නටම ඔබහන්සේට ආරාධනා කරන්නේ පෘතජ්ජන ගිහියකුට හෝ. පේස්වාමීන්හන්ස ස්වාමීන් වහන්සේ නමකට ඒ පිළිබඳ බුදුජරණ වහන්සේගේ බුද්ධ විශය පිළිබඳව අර්ථකථන සැපීම හැකියාවක්ති පෙනවාද සැපිය හැකිද එසේ කල් හැකේ කෙසේද කෙනක් මේ පහදල අද ධර්මසාකච්ාවාආරම්භ කරන ලෙස බොමොත්ම ෞරවයෙන් ඔබොහන්සට ආරාධනා කරනවා. අවසර අපේ ස්වාමිහන්ස සලු දෙනාටම තෙරවාන් සරණහි පින්වත් බරුණෑ තුළු මේ උතුම් දහම් කත්හාාව සහ ඒ ආත්මිය වන ජිය මහා සංගරත්නයට සැදැහැති ස්්‍රාවක හැම දෙනාටම නිදුකින් නිරෝගීභ සුවසේ චිත්තප්‍රීතියෙන් මේ දහම ජීවිතයට ගලපාගෙන අදාදම සැනසිලි ලබන්නට හේතුවාසනා වේවා කියලා මම මහා සංඝරත්නය වෙනුවෙන් ආශිර්වාද කරනවා ප්‍රාර්ථනා කරනවා බුදුරජාණන් වහන්සේගේ විෂෙහි අචින්තය භාවය දන්නේ සැබවින්ම වරුණ බුදුරජාණන් වහන්සේ පමණයි බුද්ධෝපි බුද්ධස් භණීය වන්නං කප්පම්පිච්චේ අන්්‍යමභාසමානු ඉන්ඳින් බුදුරජාණන් වහන්සේ නමක් අන්කිසිත් නොවදාරා ආයුෂ්කල්පය පුරාවටම බුදුරජාණන් වහන්සේගේම ගුණ පමණක්ම දේශනා කරයි නම් ආයුෂ්කල්පය ගෙවී අවසන් වන්නේ නැතිහි ඒත්හ වන්නෝ තත්හාග තස්ස බුදුරජාණන් වහන්සේගේ ගුණය අවසන්න වන්නේ. හෙ නංගේ අචිින්තයෝූ බුදුරජාණන් වහන්සේ කෙරෙහි සිත පහාදවා ගැනීම මයි සිද්ධකරන්නටෝන. අචිින්තියේ සුපසන්නාන විපාකෝ හෝතියි අචිින්තයෝ. අචින්තය වූ ගුණඇති බුදුරජාණන් වහන්සේ කෙරෙහි සිත පහදවාගත්තොත් අ්චින්න්තය විපාක ලැබෙනවා සිතතිය නොහැකි විපාක ලබෙනවා. ඉතින් තිරිසංගත සතුන් පවා තත්හාගතයන් වහන්සේ කෙරෙහි සිත පහදවාගෙන ලැබූ විපුල පල මෙ අමා ධර්මෙහි පෙන්වා බදාරෙනවා. එනිසාපීම් බුදුරජාණන් වහන්සේගේ ආස්චරයමත් ජීවිතය ඒ අස්සිරිමත් ගුණ කදම්බය ශ්‍රද්ධාවෙන් අදහාගන්වවිනා එක්ම කුකුසක් හෝ උපදවන්න නරකායි. බහෝම විශසම යුගයක ආකූල් හදවත් ඇති ලෝක එක ජීවත් වනාපට ඒ බුදුරජාණන් වහන්සේගේ ගුණෙයි අමල්ල මිහිර නොදැනිම බන්න පුළුව නමුත් කිසි දා ඉක් මන් නොිය යුතුයි ඒ බදු ගුණනේට අභියෝග කරන්න. ඒක මට හෝ ෙන යාම් භික්‍ෂුව හෝ ගිය කුට හ කිසි ේදම කරන්න බෑ. අනිත්්‍යක තමයි වරුණ බුදුරජාණන් වහන්සේ යන්නේ භවික ඥානයකින් සුපෝසිද ආලෝකමත් හදවතක් ඇති මහන්සී මනිවරයන් වහන්සේ දවසකද දෙකකද තුනකද කල්පයකද එහෙම පුංචිකාලයක ප්‍රයාත්නයකින් නෙමෙයි සාක්ෂාත් කළේ ආශ්චරයමත් බුදු බව. දුරඇත සසරක අනේක ජාතිහි නිපිරූ පාරමිතාව. කෞද දන්නේ බුදුරජාණන් වහන්සේ හැර ඉතින්නේ බුදුරජාණන් වහන්සේ ඒ සත්‍යය රි ුවමලින් වර කරනවා විනා මෙලෝකෙ වෙන කෞුරුනම් අපට ඒ බුදුරජාණන් වහන්සේගේ ජීවිතය ගැන කියා දෙන්නද ඒ යාදීපු අමා දරමයිෙන් තථහාගතයන් වහන්සේ දකින්න බලනවා විනා තත්හාගත ජීවිතය ගැන කාටවන් මේලෝකේ විසමා දහසි දෙලිපත් කරන අයිතියක් නෑ තතාගතයන් වහන්සේ ගැන මේ අමා බන පොතේ සඳහන් වන කිසිදු කරුණක් අමුත්තු හීන විචාරයකට මඳන් කරන්න කිසිම කෙනෙකුට කිසිම කෙනෙකට මේලෝක අයිතියක් න. ඒ තරම නාස්්චරීමමත් ගුණජීවිතය තහාාගත සම්බුද්ධ ජීවිතය පැහැදිලිවම පින්වත්වරුුණ බුදුරජාණන් වහන්සේගේ ගුණවිෂය අචින්තයයි. ඒය අචිින්තය ව ගුණ විෂහය පිළිබඳව මේ සාමාන්‍ය මනසකින් අවෞරුදු පාලෝක විශසකතියක දැනුන් සම්භාරයක් සතු මනුස්සකුට පුළුවන් දබියෝග කරන්න. එසේ අභියෝග කළ නොහැකි. එනිසාබ බුදුරජාණන් වහන්සේ ගැන සිත පාදවාගෙන හිතනවාවිනා. වරදවා හිතලා මාරුයි වැටෙන්ටපා හිවේවා පැවිදිවේවා බුදුරජාණන් වහන්සේගේ අ්චිින්තෙ ගුණෙහේ මොහොතක් නමුත් සිතබාදවා ගන නිහතමානය වෙන දිරණ මැරෙන ලෝක ඉපදිලාමි බලාාග නින් දැදදි වයසට යන කාලෙක එඉපදදිලා සිිත් ආකූල සිතුවිලිවලින් පොරවාගෙන රේෂකෝප කරෝධ වෛරවාවේග වඩනගම විරාගී හද මඩලක අසිරියලොවට වෙදා දුන් උතුමන් වහන්සේ කෙනෙක් කිරන්න මනන්න පොළුවන්ද මේ සරාගි හදවතකට කිරිසේත්ම ශයෙන් නෑ රග සහිත මනසකින් විරාගි මනසක ස්වභාවේ දේශ සහිත කෝප සහිත ආවේග සහිත හිතකට සංවඩ සාන්ත මෛත්‍රියෙන් මහමෛත්‍රියෙන් පිරීගිය හදපත්තක අසිරිය කොහම හඳුනන්නද එනිසා බුදුරජාණන් වහන්සගේ මෛත්‍රිය මහා මෛත්‍රියයි ඒ කරුණාව මහාකරුණාව ඒ ජීවිතේ තිමුණන මුදිතාව මහ මුදදිිතාව ඒ රූපෙ ලස්සන අචචින්න්තයයි කියන්න බෑ නිිසමාමනෝ පපි තාාවවස රූපකායෝ අචිින්තයෝ. පෙනනෙන රූපයක්ත් ඒ තරම් ලස්සනයි. අචිින්තයයි. ඒව එකේ ඒ අමාත් ධරම කාය සම්පත්ති ආස්්චරිමත් ගුණමණ්ඩලේ ලොකෙ කාට නම් පරිපුූර්නකොට කිව හැකිද කිවන්න නොහැක්කේමය කෙසේ වාගවිෂය අචින්තය වූ අමි වරනය රමනීයත්වයකෙන් යුතු ගෞතම බුදුරජාණන් වහන්සේට නමස්කාරවේවා කියලයි වරුණ අපි සිත පහදවා ගටෝන. හොඳයිති මංහිතන්නේ ඒ. තමයියේ අපි හවබෝධ කරගත යුතුදය. වර්තමාන සමාජයේ බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙමයි බුදුරජාන් වහන්සේ මෙන්න මේ වගේ ධර්මයක් දේශනා කළේ බුදුරජණන් වහන්සේ මේ ප්‍රමාණයයි දේශනා කළේ විධ අර්ථකතන තිබෙනව නේ සියකු දේවල් එක් බුදු දහම ඒ බුදු දහමි සුළගවත් ගෑවුුණේ නැතිතරමේ අර්කතනතම අපි විසි නිකුදත් කරන්න යන්නේ ස ජ ිනිු නි නිකුත් කරන්න නිසත්. ඒ ධර්මේයටත් හනනිකර ප චිවිතර ානිි කරන අස්ාවක් වන්න පුළලුවන් නි සයි හන්සිග නේ පිළිබන්ඳ විමසා දන ගන්න යෙදනෙ. අපි ස ම හන්ස අපි මේේ වන විට නේතර බි වන්න මහ ා කා පි රම් ක ල ති වෙන්නේ පුදුරජන වහසසිගේ ේෂ ධාතුන් හන්සේල සරවක් ා තුන් හන්සේල හරහ හන්සේලගේ ා තුන් හන්සේල ැන් වන විතත්. යාතිික රන්නසේවා ස භාව, ූමීන්සි ොහෝදිිෙක් වවැඳ පුදාගන්න අස්ථාව ම යාස්ත්‍රිත හන්සේ තතිියයම ෙන්න්න ලා පොත්වය නො වහන්ස සවාකංඥ ේෂධාතුන් වහන්සේ නමක්කෝ සර්වක් ඥ අස්තිධාතුන් වහන්සේ නමක්කෝ දැක වඳපුදාගැනීමට ලැබීම මේ කාලේයට අනුකූල කොතනම් භාග්‍යයක්ත්. සමහරු නිධාතුන් වහන්සේ පිල්මන්ඳව මහත් ගෞරුවේෙන්ම ක්‍රියා කරන. ඇතමන් ඒ ගෞරවේ උන්ගේහිතේ ඇතිකරගන්නට යම් සැක. කු උපදවාාගෙන තිබෙන එනිසා මෙවැනි කාලයක සර්වත් ධාතුන් වහන්සේ නමක් ේෂ්තාාතුන් වහන්සේ නමක් මැඳ පුදාගැනීමේ වටිනාකම භාග්‍ය කෙසේ දෙකයා පහදා දෙෙන ස්වාමිනාස. පින්වත්වරුණ ඒ මිහිදු මහාරහතන් වහන්සේ. මේශ්‍රී ලංකා ධරණී තලයේ සිරිපාකමල් පිහිටෝපු දවස ඒ පනිවිඩේ රැගෙන සොදුසද මිස්සඟ පව්වෙන උදාාවන්නට ඒ මහිදු මහරහතන්හස ශ්‍රී ලංකා ධරනීතලයට වැඩම කරලා අපි ලබාදුන්නේ පුදුම ජීවයා පුදුම පානයක් පුදුම උරුමය පුදමදායාදයක්. තත්හාාගත ගෞතම බුදුරජාණන් වහන්සේගේ සාාසනදායාදයක්පට උරුම කළලා. ඉතින් න්නේ මිදුමහාහරහතාන් වහන්සේ ශ්‍රී ලංකා ධරනීතලයේ සාාසන ප්‍රතිෂ්ඨාපනය සිද්ධ කරලා දෙවන පෑතිස් මහ නිරිදුුන් අමතා මදාලා මහරජනිි මායායුතුවයි, භාරත දේශයට. ස්වාමීනිනයි භර්දදේශයට යනකල්පනා කළේ මහරජුනිි බුදුරජාණන් වහන්සේ බලන්න. සාමිනිි වදාල නේද මීට අවුරුදුෝ දෙසිය තිස්හයකටේ හා පැත්තෙදී බුදුරජාණන් වහන්සේ පිරිනුවන් වැඩිය කියලා. සැබවක් මහරාජ. ඒ වනත්තේ තත්හාාගතයන් වහන්සේට ලෝතුරා බුදුබවලබන්න සෙවනදීපු බෝධහින් වහන්සේ ගයාපින්බිමේ තාම බුදුරැස්වීදුව විහිදවා වැඩසිටිනවා. ඒ භාග්‍යවතුන් වහන්සගේ සාරීරික දාතුන් වහසේල භාර්ථ දේශේ වැඩසිටිනවා එක්කම ධාතුන් වහන්සේ නමක්කෝ බැලීම ජිවමාන බුදුරජාණන් වහන්සේ බැලීම මහා සමානයි ඒ බෝධිහින්වා පේ දෙසු සිත පහදවාගෙන බැලීම ධරමාන බුදුරජාණන් වවා පේ දෙස බැලිීමමහා සමානයි සිතේ පැහැදීමයි මහරජනිි වැදගත්වන්නේ නිසාමා යායුතුයි බුද්ධෝ පස්ථානයක් කරන්න කෞදවර්ණ මෙිහිම ප්‍රකාස කරන්නේ මිහිදු මහාරහතන් වහන්සේ අපේ අනුබුදු අපට ප්‍රාණයදුන් අපට ජීවයදුන් අපට සභ්‍යත්වයදුන් අපට සදාචායවරුම කළ අපේ අයිතිහාසික ගමන ආරම්භ කරපු අපේ ජෑග්‍රාහි මාවතදිහත් කරපු අපේ ජාතියට මහපොළුව දෙපයිෙන් සිට ගැනීමේ උරුමයදායාද කළ අපේ මිනිසුන්ගේ හදසන්තාන අතරින් තතාාගත අමා සදහම්ගඟ ගලාබැස්සූ මිහිදු මහාරහතන් වහසේ හෙමවදාලා ඉතින්න්නේ වෙලාවේ හිදුමා රහතන් වහන්සේගේ ඒ ප්‍රකාසයක් සමග රජතුමාත් තීරණය කළ ස්වාමීණේ අපිත් හදමු අපේ පින්බිමේ බුදුහිමි වෙනුවට වන්ධිනර්ට චේතිය ආන් හිමාරාජනා කලා ඉතිං ඒ වෙලා විම මහිදුමා රහතන් වහන්සගේ මඟ පෙන්වීමෙන් ප්ඨමක චේතිය ධෝපාරාම මහාන්සෑ සමිදුවිද වනා මිධමා රහතන් වහන්සගේ අනුදැනීමෙන් රහතන් වහන්සේ නමක් ජම්බුද්වීපයට යොමු කරලා ධර්මාසෝ අජිරාජ්‍යයන්ගේ ළඟතිබන දාතුන් වහන්සේලා වැඩමව්වා ඒ වද්දුටු මාත්‍රීෙන් මදුු මාරහතන් වාස පෙන් වු මාත්‍රයෙන් හදතුමාට ප්‍රමාණ සතුටකට පත්වන. කොච්චරද කියනවනං වරුණත්තහප පාමේ හද්දිී. ඇතකගගේ පිටේ තමයි ඒ කණ්ඩු වහන්සේ තැන්පත් කළ තිබනි චෛත තෙරජන්වාසේ හදන ඉවර වෙනක මේ අතා කැමතිවුණේ නෑ මේ ධාතු කරනු බිමිින්තියෙනවටේ තිරිසන් සතිෙක් ඒමයි බුදු ගුණයට අවනතුූනිේ ඒමයි ධාතුන් හසලගේ අසිරියේ බුදුරජාණන් වවාහේ තුන් අතාවක් වැඩිය කියලා නියදව බහලතියන්නේ. දරජාණන් වහන්සේ ්‍රරමාණ ශරීරෙන් තු තාවක් මේ පින් බිමට වැඩිය ඒ වගේ ම ත ාගතයන් වහන්සේ ධාතු සරීරෙන් දෙවතාවක් වැඩිය. කොමද දෙමතාවක් වැඩිය තු පාරාම චෛත රජයන් වහන්සේගේ ඒ හතුන් හල ැ පත් කරන දබසේ සම්බුද්ධ අධිතන් බෙලින් ඒ දාතුන් වහන්සේල හස්කොසට පරනගිලා යමක මහා ප්‍රාතිහාරය දැක්කුවා. ධර්ම දේශනා කලාා එදා ග බ ෘක්ෂ ೂ ම්සේද ත් පෙ බෝධ ල ම්සේද. නතුරුව පපිලබස්තු පුරනුර නිග්‍රෝධාරාමෙට ඉහල අහසි අම් සේද යමකමහා ප්‍රාතිහාඩෙ බෑවි එල්ලෙ සිම ප්‍රතිහාය පැවරුුණ. ඒ ඒ මොහොත්තේදී දෙවියන් සෑත ලෝකට ඒ බුදුරුව පෙනීගියා ය සිරි මත් ගෞතුන් බුදුරජන්වාසේ පෙනනීගියා සම්බුද්ධාධිෂ්ඨාන බලින් ඒ ධාතුන් වාහසැල වැඩ හින්වාද තත්්‍යේ ප්‍රාති හාර දක්වපු ඒ අනතුර රුවන් වැලි මහසෑ සමඳගේ ඒ ධාතු නිධා නොස්සවේ ද්‍රෝණයක් ධාතුන් හන්සේලා. සේතවන්න වලා ගැබ මඩිමින්න්න අහසට පැනනැගෙලා කෙදා යම් සේද යමක මහා ප්‍රාතිහාරය ධරමාන සමේ දේමෙන්සුන්ගේ නැතුවග රජනයවුුණේ ආනේ වගේවරුණ දැකගන්න ලැබුණ ඒනම් දාතු සරීරෙන් දෙවතාවක් අවමු වශයෙන් වැඩිය මේ මහ පොළොවෙ අබෑයට පියල්ලක නමුදු ධාතුන් වහසැෙනමක් වැඩ සිටිනවනම් ඒ ධහතුන්න්නා අපේ දැසින් දකගන්න ලැබෙනවනම් කේ සදධාතුන් වහ සෙලබේවාවරුණ කිව වගේ වෙන යම් සාරීරක ධාතුන් වහ සෙලවේවා ඒ සියල්ලම දැක ගැනීමම. බදුරජාණන් මාස ැලීම හා සසාමානයි සිිත පහදවාගන්න තරක විතාරක. පහ වාදෝන්නේෑ ශ්‍රද්ධාවන්තයට කවරු හරි ගල් කටයක් ල කිවත් මෙන්නන එකක දහ තුන් සනමක් ගෞතතු බදුරජාණන් මාසගේ කියලා ප්‍රඥාව තු ්‍රද්ධාවන්තය ්‍රද්ධමියතු ්‍රඥාවන්තයක් දෙපහරක් ප්‍ර්ණ කරන්නේ හෝ ඒමද සාදු සාදු කියලා. ඕ දෑත් නලේ තබා නලල්මඩලු බිමෝ වඳදිනවා විමසන්නේ අන්නේන මොකරද විමසීමම්. අනවශ්‍ය විචාරවලින් පලක් නෑමේ ධර්මමාර්ගේ. සිතැ නිමෙන්න්න සිතේ පින් වැඩන්න ඕන ඉතින් ඒ වැැඳුම පාඩුවෙන මද පාඩුවන්නනෑ ඉනි සබඩාතුන්ද ේතවර ගන්න බුද්ධිමත් වෙන්ටෝනි මේ කාලේ දහතුන්වා පෙළ දෙස බලන්න සිත පහදවාගෙන බලන්න ඇසින් බලන්න. එක බුදු කෙනෙක් කවදහෝ දකින්න මහා උපනිශ්‍රයක් වෙනවා. සංසාරයන්න වනොත් මේ භවේ මේ දුකාවස වුන් නැත්තා මේ මහා බද්‍ර කල්පේ තවත් ආනු භාව සම්පන් අසිරිමත් බුදුරජාණන් වහන්සෙනමක් පහල වෙනවා. මේ ජීවිතේ බැරිවුුණුත් අපේ අඩුවක් නිසා ධර්ම වබෝධරගන්නන් අපේ පාරිමිතාාව අඩුවක් නිසා කෞද දන්නවරුුණ මයුත්‍රී බුදුරජාණන් හසේගේ සිරි පාබියස සැනසේෙන අයත් මේ අමා දහම්මානවා එනිසා වාද විිවාද වැඩක් නෑ ස්නද්ධාාවින්ම මහා චෛත්‍ය රාජයන්වා බල දෙස බලන්න ජීවමාන බුදුරජාණන්වාහ ප දෙස බලන්නවාගේ බෝධින්වා පල දෙස බලන්න දහතුන්වා ල දෙෙස බලන්න ප්‍රිය ඇසින් ඇසිපිය නොහෙලනෑසින් බලන්න අනේ සාධකයන්න වන්දනා කරන්න. මලින් පහනින් පූජා කරන්න මේ ඔබට ව දෙෙසාක් කාලයයි ඒහමයි. ඔබට දැන වැඇති මේ සර්වක්ඥ ධාතුන් වහන්සේනක් අබට වඳින්න ලැබෙන්න්නේ කොච්චර පිනකටද කියලා ලංකාව ධාතු ගර්යක් වගේ කියනකරණය අපි හැමවිටම සුහිිපත් කරනවා. මෙ මහා සෑවල් තුළ වැඩහිඳදින්නා වූ සරවක් ඥ ධාතුන් හන්සේලා හිවගේ වි ර රස්ථාන ල වැඩ හිදින්නා වූ සරවක් ධාතුන් හන්සේලා. නිබඳූම නිසිතේාවත සම්බුද්ධ උපස්ථානයට භාෂනය වෙනවාන්. හෙවැනිී යි න්න ට ත් කර ෙන්නේ. ද ජ െක් න පිරිස ගේ හට ල් ැල් ു് ർ ස්ථාන ක් ුව ര ක් വස් ාව ජ ස්ථාන දක් വස්് ාව තිබෙන. ඒගේම බන්ඩ ත්‍රී පුෂ් පාම හරස්ථානේ පාලොස් න්දඉඳදල දහට වෙද දක් අවස්ථාව තිබ නොයත් අවස්ථාව ඒ ශ්‍රී සර්වක්න කේෂ ධාතුන් වහන්සේ අරහන්ද දත්තුන්හස ද දාග අ ඔබ ආාධන කරන නේත්‍රරා ොද අවස සමගේක් වන්නට කියල සහස තකොට දක් මේේ අපි වඩමොඩ ධාතුන් වහන්සේලා සම්න්ඳධව එම තං ලං කාවේ වැඩිහිදින්නනාව ශ්‍රී සරක්ඥ ාතුන් වහන්සේලා සබඳධව. නාමේ ඇහන කොට්ටම සමහරුන්ගිහිතේ සැකයිපදිනවස්ාති වෙනස්වාමන්හස. සරක් ාතුන්හන්සේනම පිළිබඳව සැකෝපදවාගැනින් කොතන මහිත පිනිස්ස හේතුවක්ද කියන කාරණය පහදාගතොත් අපිට වඩාත් වැදගත් වේවි. ඒ මොකද අපි කරන කුසලවලින් අප මුදවාගන්නටත් අපි කරන කුසලේ සාර්ථකව කරන්නටත් මානසික වශයෙන් උසස්ව ගෞරවවි යුක්ව බුදුන් වන්දින්නට ඒ හොඳ අවස්ථාවක් වන සමාව හන්සේට ඒ පිළිබඳ පහදා දෙන්නේ බොම ගෞරවේ රාධනා කරනවා. වරුන මම කලනොත් ඔබ කිව්වේ? බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් කෞරු හරි යමක් කෙනෙක් පෙන්වවා පාත්තරයක් පෙන්නල්ල කියනවා මේ එදා බුරජාණන් වස වැළඳූ පාත්‍රියයි කියලා ඔය ඒ කාරණයේ පිළිබඳව සැක ඇැතිගරගත්තොත් ඇත්තට මේ පාත්‍රයේද වෙන එකක් මෙයාමට පෙන්නුල කියනමද එතකොට ඒ තුළ ඒ මනසිකාරය තුල ෝනිසෝ මනසිකාරෙක් ඇතිවෙේ යෝනිසෝ මනසිකාරයක් ඇවේද කුකුස් ඇති වෙනවා සැකේ ඇති වෙනවා සද්නාව ගිලිහිලා යනවා එතකොට මොකද වෙන්නේ හෙමුණට පේ තමන් තමයි පාඩුවෙන්නේ ඇතකොට කෞරුහරි කියන්න පුළුවන් හේනං පෙන්වන හැමදියකට වැදියුතුයිද නෑ හෙම කියනවනමේ කෙනෙක් ලෝකෙම් ජිවමාන බුදුරජාණන් වස වැඩිහිට පොකාලි පරිහරණය කරපු පිරිකරමොනවද ශාසන ප්‍රතිබදාව තුළ චීවර පින්ඩ පාත සේනාසන ගිලම් පස සව් පසේ තියෙනවා ඒ සසිව් පසේ ලබමින් පරිභෝග කරන පරිස්්කාර්ටිකක් තියෙනවා ඉතිං ඒබහා සමාන යම් පිරිිරක් යම් පපරිෂ්කාරයක් යම් පාත්‍රාධාතුවා එහෙම පෙන්නල කෙනෙක් කිව්ව. ඒක මේ අමා ධර්මෙට අනුකෝලනං එක ගන මොකොද වෙන්නේ වන්දනා කරාට. පාඩුවක් වෙනවද පාඩුවක් වෙනිිනෑ? සැකපදවා ගත්තොත්තමයි පාඩුව සිද්ද වෙන්නේ. එනිසාමේ ඉන්න පුංචි කාලේ අපේ මේ පුංචි මනසට කාමරෙයක් ඇතුල ඉන්න ඔබට විචේය න්න හ පැති තියනදේ මොකක්ද කියලවත් අවමෝශී පෙන්න්නේනනි ඒ කාමරේ වට පිටාවත් හරිියයටදකින්න බෑ. ඇැ තුන්ල ග්‍ර බදුරජාණන් වහන්සේ අනන්ත විස්මිතඥානයෙන් යුක්තයි. එහෙෝ බුදුරාණන් වහසේ නමක් කෙරේ සිත පාදවා ගන ලැබෙන නිමේශය ඇතුළයි. මේ පටු අදහස්තියන අප ඒ පටු අදහස්වලින් එෙදෙස බැලුවෝ පාඩුව කාටද බුදුරජාන් වසේ පිරිනිමන් වැඩිය. අමා ධරමය දායාාදක්ෂේ අපට ඉතුරු කරලා. ඒ අමා දහමින් බුදුරජාණන් වසේ බලන්න තාරාධනා කලා. ඉතිං ඒ ආරාධනාව නහතමාන ව පිළග දර්ම හැසිරෙනවා වෙන. ග විතා ගඇති කල වා ද වාද ඇති කරල නස් ාත ඇතිකරගෙන බල්ල දු බල අදහ සිත්වල ඇතිකරගෙන පාදුුව කාාඩ සිද්ධවෙන්නේ ඔබට මයි පාඩු සිද්ධවෙෙන. එන හෝම සේ ල්පනාවෙන් තමයි කාලග වන්ටෝන්. එනිසාත් දහතුන් වහන්සේලා කියලා යමෙක් කියෙන් වන මොකඩ දපිසැක් තිකර ගන්නේ අපි ඒ තරම මෝඩ වෙන්ට ෝනද සකෑඇතිරගන්න තරම් කලකිනි බුදු කෙනෙකුන්න්නු පදන්නේ දුකකිෙ මිනිසත් බවල එබ ගන්නේ එහනම් ඒ දක තු ච් දට තමයි. සසරදුක් කෙෙනවර වෙන්නේ ඒ අවස්ථාව නේදම මේ උදාාව වන තියෙන මතක තියාගන්න කෞතම බුද්ධසාසනේ බාගියයක් ම ත විතුර වෙලා අතියනම කානේ එනම් මේ කාල ප්‍රදාසු ධාතුන් ව අබල දකින්න පින නැද පින තියෙනවා එතකොට ඒ විදිහට පෙන්වතුනි කෙනෙකුට පිනක්‍රැෂ් කරගන්න ලැබෙන අවස්ථාවයි වැද ගත් වෙන්නේ ඒ අවස්ථාවයි පාවිච්චේයට ගන්නලෝනි ඒ අවස්තම් බාල කරන්නේ පා හැල්ලු කරන්නත්තේ පා ඒ උතුම් අවස්ථාාව ඔබේ ජීවිතේ රශිර්වාදයක් වරනමත් මංගල නිමේෂයක් කරගන්න මේ ජීවිත මේ අත්දක බුදු සිරිපාබිස එකතු කරන භාරගානද වැඩි එසේ නොකරන්න අදදක පහලාදාලඉන්න වෙලාවද වැඩි හොඳද හිතල බලන්න අත්දෙක පහළදාලා වෙන වෙන වැඩ මේ අධ දෙකෙන් කරන වෙලාමයි වැඩි එහේ අත්දකක් කලාතුරකින් බුදු සිරිපාබියෂ එකතු කරන්න නිමිත්තක් ලබාද දෙෙනවනම් කවරුහරේ දහතුන් හසනමක් කියලා ශ්‍රත්පුරු සයා වදිනවා විනා මලින් පානින් පුොද දෙෙනවා විනා බුදුගුණ සිහි කරන සධ්ජානා කන්නවා වනා ඒත හදවාගන්න වෙන වෙනදයක් කරන්නේ නෑවරුණ. ඒවගේම මේ ශරීරය මේ ජීවිතය මේ කට බලන්න මේ කටින් වැඩිපුරපිකිව බුදුගුණ දෙහමනත්තන් වැදගැම්මකට නැතිවචනද. හොදට හිතල බලන්න මේ ශරීරෙන් අපි වැඩිපුරම කල සබුද්ධෝ පස්ථන දෙහනම් වෙනවෙෙන කාමකත්වයන් පිමසාගැන මුදසාහේතුවුණ ක්‍රියාද. තමන්ම අපපක්ෂ බාතිම හිතන්න. එහනම් පුංචම පුංචි වෙලාවක් තම අපේ සිතකයිය වචනය ක කිය වාරත්‍රයේ. ාගතයන් වහන්සර උපස්ථානයක් පිණස යොමු කල් තියන තබ ජීවත්වවෙන්නත් පුංච කාලය යෙ මරිෙල යනුවා මෙැරලෙ අද්දී සිත පහදවාගෙන තිබුණු දහතුන් වවාහසේ නමකට චෛති රාජාන් වහසේ නමකට මොන්න පිනක්ද කෙල් හිතන්න. වරුුණ එදා වැටකුළු මල් හතරක් අතැ තිබ. රජගානුවර අජාත සත්තු රජතුමා හදපු චෛත්‍ය අස්ථානය බලන්නේ අනු පාසිකාව මගමැරුුණනි චෛත්‍යය දැකලන්නේ වෙනකුට. ඒ එදාද සේවනකට චෛක්ත දැක් කනෙ ඇවැ සිත පහාදවාගෙන යනගමන සිතේ පැහැදී මාත්‍රය ගමන් කරලා ඒ අතරමග කළුරිය කිරීමෙන් එපදදුනේ දෙවලව වනම් ඒ චිත්තා ප්‍රසාධිය මල්හතර පෝජා කරන ලැබිල නෙමි ඒ සෑ සබද්දූ දෑසින් රජනය කරන්න ලැබිල නෙමි. එහ නම් දහතුන් වහන්සේ දම යම්කිසි තැනක මහා සගන හෝගිය කෙනෙක් හෝ පෙන්වනවා කියන ආරංචේට කෙනෙක් යනවන අතර මග මලත් සුගතියට යන්නේ එනිසා. බදුරජාණන් වාස වදාලාන ලුම්බිනී සල්වනේ බලන්න යන අතර මග. ුද්ධ ගයා පින් බිම බලන්න වඳන්න යනා අතර මග. ඒ අසසිනි ම ධම්ම චක්ක චේතිය බලන්න පරි නිර්වාන චේතිය බලන්න යන අතර මග කළුරිය කොළ උපදින්නේ සුගතිය කියයා ඒ අතර මග කළුරියකළ. ඉති චත ර ජ වාහස නක් දින්න බෝධ වාස නක් මදින ධාතුන් වාස නක් දදි අත්‍රම කළුරියෙකළ යායට පාඩුවක් ැනි සය න් ති සැක උපදවාගැනීම ෙමයි. අද්ධාාවෙන් න්දනා කළ මේ භවදුකින් නිදහස් වෙන්න. ම අසරන බමින් අතම දැන කල්පනා කරන්න තබත් බවදුකට වැටෙන්න්න හිතන්න හොඳන. ඉම් බලන කොතරම් අපි අකුසල් රැස්කරගන්නවාද කියලා. ඔබ ඔබේෙහිතේ ගම්යම් සීම එමනැත්තම් ඔබෙහිතේ විවිධ ඉඩකඩ මිදාාතුන් වහන්සයාරම්භයා හදාගන්න එතනින් මෙහා ඔබ ඔබෙහිතෙම්ම සැකෝපදවාගෙන කොච්චරාකුසල කරගන්නවවාද ඒත් ඔබ මුදවන්නට පුලුවන්කම ලැබුන නිසාත්. කගුසලඒ පහිටන්න බදුරජණන් වහන්සේ දෑසින් දකිනවායි කියන්නේ මාජීවිතය ලබක් මහා පිනක්සේ සල කලා මේ පොසන් මාසේ මිහිදු මහරාතන් වහන්සේ ඉන්දාවට නැවත වැඩියත් බදුරජණ වහන්සේ දකින්නේ ඇයි සිහිපත් කමන්නන්නේ දාතුන්හන්ස ලබඳන්නන්නේ හතින පෙස්වා වහසේ පිඳවත් හි පත් කර හදනේ. ස්ාවට ලැබුණහම ඔබ ඒ මගහැගන්නවාන මේ ඔබේ ජීවිතති අවාසනාව වෙන්න පුළුවනේ නිසා. වාසනාවට පයිංගාල වාසන රුම කරගන්න ඔට අරාධන කරන ස්වවි හස නේත්‍රාබි වන්න ධාතුන මස්කාර පංකම ට ස්ථානක් කිහිපේයක අපි මේ වන ට පහත්වනට කටයතු කර තිබෙන්නේ. හිදී දාවල දෙෙතිස්ව යන් ජන සම්බුද්ධ පූජාව. ඒ වගේ මස්්ට පාන චතුමදර ගිලම්පස දැහැත් බේහෙත් මයාදී කොටගත්තු පූජාවන් වගේ උදෑසනක් ශීරපායාස පෝචාව නිසි ගෞරවේයුතුව තේවාවන් මධදේ අපි යම් ලොකු බරපැනක් දරලා සිදුකරන ස්වාමින් වහන්ස. ඉට බොහෝ දෙනෙක් සතුටෙන් එකතු වෙන අතරත සොමහරුවයක අපරාධයක් ඇයි සිතනා. අපරාධෙ මෙච්චර මුදලක් වියදැ කරන්නේ කියලා පවසන අස්ථාත් තිබෙනවා අපි ස්වාමින්ාහස ඇතරම බුද්ධූ පස්ථානයේ බුද්ධ පෝචාව මේ ආදී කොටගෙන අපි සිදු කරන්නා වූ තේවාාව අපේ ජීවිතයට වැඩදායි අවස්ථාවක්ද කකුසලයන් පිර නවස්ථාවදනැත්තාං එවැනි විශාල මුදලක් දළස්කන්දයක් වැෑකරල සම්බුද්ධ පූචාපය වැත්වීම අපරාථයක්ද පින්වත්වරුණ බුදුරජාණන් වහන්සේගේ දාන පාරමිතාවට කල්ප කෝටිගාන සාරාසංක්‍ය කල්පලක්ෂයක් බුදුරජාණන්වාසේ ජීවමාන වැඩහිටිය කෙන එතම ඒත් උතුරන්න ආකාස ගංගාවක් මීීමමච වැටෙනවා වගේ. තතාගිතයන් වහන්සේට සියව්පසේ ලැබෙනවා දාන ලැබෙනවා මලින් පහනින් පුදදීම් ලැබෙනවා සිවරු ලැබෙනව සෙනසුන් ලැබෙනවා එෙබ කාටබල්ලෝකෙ බලක්වන්න බෑ. බුදුරජාණන් වහන්සේ දවසක්දා පින්ඩ පාති වඩිනවා. කොහෙද කපිලබස්තු පුරනුවර සුප්පබුද්ධ රජතුමාගේ රාජ්‍ය බල ප්‍රදේශයේ එක්තරා නගරවීතියක් තුළින් සුපබුද්ධ්‍යන්ට ආරංචයවුණ මාගේ බෑනුවන් පින්ද පාති වඩිනවා. මගේ බෑනුවන් මගේ දියනිය විවාහ කරගෙන. ඇය තනි කරදා රජමාලි ගාබේ පැවිදි වුණ හිතේ වෛරයක් තිබුණ. ම පතනුවන් පැවිදි කරගෙන ඔහුට වෛර බැන්ද. අන්නේ විදියටට ඔහු වරදවා ගත්ත කාරණ. දවද තුන් තමයි ත ග අ හසට බයිද බැන්ඳ. නමු තාත්තේරු අරග හිටිය මැදි විදිහයට දෙවද තුන්ට තතාාගිතයන් වන්ේරසිය කන ම කියල මේ කරුණු දෙකෙ මහෝ මාර්ග යාආ වරණය කලා එපා මේේ පත්ති පිින්් පපාති වඩින්න කියලා. බදුරජාණන් වහස නිහඩව ආපසු හැරිය ආපසු හැරිල වැඩම කලා ආනන්ද ස්වාමන් වහන්සර දේශනා කළලා ආනන්ද සොපපබුද්ධයන් කරගත්තේ බරපතල අකුසලයක් තතාගිතයන් වහන්සේ වඩින ගමන පින්ද පාති වඩින ගමන වලක් බල තව දිනාහතක් ඇෑමින් මහපොළුව පලාාගනමු හ නිරේ යනවා කියලා. වදාලා සොපබුද්ධන්ට ආරංචුවනා සොපබුද්ධයන් එයින් වැලකීම උප්‍රම් පාාවච්ච කලා මත් හරගේගන කියපු වෙලාවෙම කියපු මොහොතයේ මහපොල පලා විිච ගිනි දැල්වලින් ොහ ගේෙසිවොලගඟ වෙලාගෙන අදගෙන ගයා නිරේට අදගන තාත්යි පතයිදන නිරේ. බුදුරජාණන් වහන්සට ලැබෙන දේ බලක්වන්න කතා කරන හිතලා කිස් සික් කෙනෙක් මිවේචනය කරන් දෙප ඒ භාග්‍යවත් බුදුරජාණන් වහසට පිදෙන. ඒ අමා දානයට බත්ඇටි එකින් හල් ඇටයකින් හරි සම්බන්ධ වෙන්න ඉහෙමත් කරන්න එහෙමත් බැයිනම්. දුම තරමින් පලාාකල ික රංගිලේට සම්බන්ධ වෙන්න. ඒමත්දයි නම් උපකාරන කල ශ්‍රමීන් සම්බන්ධවල සම්බුද්ධ පූජා පැවත්වීම. ඒවගේම දෙෙතිස් යංජන පූජා පැවත්තිී මෂ්ට පාහන තතු අදුර ගිලන් පස පූජා පැවැත්වීම ක්ෂී්‍රර පායාස පූජා පැවත්වීම මේ ක් කිස්සික් කෙනෙකුට ලෝකේ විවේචනය කරන්න බෑ. අනුමෝදම් වෙනව විනා සම්බුද්ධ පූජාවට අභිියෝග කරලා සතරාපායි වැටෙන්න්න හිතන්ව. ුද්ධ පූජාව ලැබෙන්නේ ඔබේ මගේ පිනට නෙමයි ඒතුන් ලෝකාග්‍ර මහාසේ මුනිවරයයා න එක්කම ජීවිතේග දීපු දානය ඔබ කල් පලක්xiයක් ජීවත්තු වනත් තඔබර දීගන්න බෑ. එදා බලන්න වෙස්සන්තර මහා රජතුමා? මීට අවුරුදු පනස් හත්කෝටි හැට ලක්ෂයයටට එහා මේ මහපොවෙ හිටිය එදා ඒ හිතපු හැටි පූජාකරපු දානය අපිට හිතන්නවත් පුළුවන්ද. එහෙ උදන්දුන් මහාස උතුමකුට අපි මොනවද බුද්ධ පූජාව කියල කරන්නේ එදා ඒ අනාත්‍ය පිින්ඩි මහා සිටතුමා කර බු්ධ පෝජාපය අති අද සිද වෙනවාද එදා සුදත්ත සිරතුමා කරපු බුද්ධ පූජාව සුදත්ත සිතුමා පුද්දුම දාානයක් පූජා කලී එළකට චිත්තකරුපජතුමා ගැල් පන්සියක ොඩ පුරුවග ැවිල්ල භාගතුන්වාස වින පිඩු පසින් බින අවස්ථාවක් ලැබිච්ක න්දන්දන්න. එහෙම ඒකාලේ මිනිස සම්බුද්ධ පූජාපවැත් හරිී අසිරිමත් කතා තියෙනවා ඇතැයි අවස්ථාවක සෙන්පතිවරු න දවා ඒ මහොතේ භාග්‍යතුන්නා බට පෝජා කර විස්සේතුරු පෝජාමන සොගල්ලතින අපිරි නඟෙම හිතන්න වදද. අපි සම්බුද්ධ පෝජා පවත්වනව තම ඒ අපේශක්තිය පමණින්න්නේ හැබැ එදායේ මහහාස උත්තුම සබද්ධ පෝජා පවත්ව පවැඩි ඔබදෑසින් දැලනෑන මේ කාලේ පාත්තරයක් පිනෙන බඩ්ඩිගත් පෝජා කරනගට ඒතවා ඒක විනාසයක් කියලලා නෑ ඒකලොක් එතන ඇති විනාසයක් නැතනැතින ලාබයක්මයි. අපි පෝජාකන සම්බුද්ධ පෝජා මදි තව වැඩි වැඩියෙන් පෝජා කරන්න ඕනිේ ඇයිවරුන? මේ බුද්ධ භූමියේ ශ්‍රී ලංකා ධරණී තලය හත් අට වතාවක්ම ලේඛන ගත ශක්ෂ්‍යයනු එසේ නොවනවස්ථත්තාව කොච්ච ැද. කී වතාවක් ඒ බුදු සිරිපා අභියස රජවරු විසින් පූජා කරන්න ඇ්ද. මේ මහාපොල්ලොවෙේ වැබෙන දේ ලැබෙන අස්වැන්නේෙන් අග්‍රමකොට සයිති වන්නේ බුදුරජාණන් වහන්සේ. එතකොට හැම කෙනෙක්ම මේ මහපොළුවෙන් නිල නස්වැන්නේ සම්බුද්ධ පූජා පවත්වනවාද. එතකොට මහා සගණට පිදූ පොවක් මේ පොළොව. නිසා හම සහහි කල්පනාවෙන් වැඩකරන් ෝනිි. මේ මිනිු ස්වල් පපවසයෙන් පවත්වන සම්බුද්ධ පූජාවට වත් ගඩහ කරන්න ට එප. සම්බුද්ධ පූජා පැවැත්තුවන මදීේ ලංකා පොලෝමත් මීට වඩා පැවැත්වෙන් ටෝල බුදුරජාණන් වහන්සේ වෙනුවේ. ඉතින් එනිසා පුළ පුළුවන් ඇත්තෝඒ වට සහයෝගේ ලබා දෙෙන් උපරිමෙන් සහයෝගගේ ලබාදෙන් අපේ බුදුරජාණන් වහන්සේටන අපි මේේදානි පූජා කරන්නේ. ජීවමානයි, කෞද කියන පිරිවන් වැඩිය කියලා සැබවින් මේ ත තා ගතයන් වහන්සේ. මේයා ම බ පපදලුව ඇස්සන තුරාජිවමානයි. ඒ බදුරජාණන් වහන්සේගේ ආශිරුවාදය කරුණා අදහර තතාාගතයන්වාසක සිරිපා මුල ැඳ වැටින හැමෝටම ලැබෙනම තනිවෙන්නේිනෑ විශවාස කරන්නට අදහාගන්නට බුදුරජාණන් වහන්සගේ සිරිපා ආදරයෙන් ගෞරවෙන් පොද දෙන්න. හිස්සතිින්යන්නෙපා මල්දෝ තක් රැගෙනම යන්න හිස්සතින් අන්න එපා කීරපායාසයක් හදාගෙනම යන්න. හිස්සතින් අන්න එපා පුළුවන්දී. දැ ලක නන් දා ට එකක හවසකඩ ගිලම්පස හෙත් ූජාව ැගෙනම යන්න. ඒ ඔබට ඔබ කරන ලබන නිධානයක් ඉතිරිය ද ක්‍රමක්කම අඳද වැඩ සටහන නි මාවටත් කාලවෙලාවෙ ලබෙන්ම ලබ මින් ති බෙන්නේ ඒ අතරත අපි ස්්‍රී සරවක් නදාතුන් වහන්සේලා කෙරෙහි මහරදාතුන් හන්සේලා කෙරෙහි බ හිත පොළඹවමින් ඔබව කුසේ කන ැඹරු කරනවස්ථාවයි නේ ්‍රහ ි වදන්න ඔස්සේ ෙස සිදු කරමින් සිටන්නේ ඒතර ඔබට න් හන්ස ද වස් ගේ න්ස ගේ තු හන්ස කි ස් දාර ති බෙන් ග්‍යයක් මයි ചවිතේ බුදු පසේ බුදු මහරහතන් වහන්සේ ී සැනස පැමින වැඩවදා තු නිර්වාන ශාන්තී දිසා මේ ුසල් හේතු වායා ්‍රාථ කරන ගවම්ම බුදුරජ හන්සකි සේ බුදුරජ හන්සලාගේ හර ය පිල් හි පත් කරන. අපි හෝ වෙලාට මේ සව තුන් හන් ේලා හන්තක දාාතුන් හන් සේලා പේීවිතයේ විදවස්ථාවල දකිනව වැැඳ පුදාගන්න හැබැයි සේ බ දු හ හ ලා පිල් බඳ ට හ දකි ස් ද ලා හ තු ද හදලන්න. බුදු සේ බුදු හරහ ය ේශ හ . බුදුජණන් වහන්සේලාගේෙ දාාතුන් වහන්සේ ලොව කොතනකවත් නැද්ද හිදාතුන් වහන්සලා ප්‍රදාකින්නට බැරි දැයියේ ඒ කියන කාරණය පහදා අපට තවත් න පිළිමබඳ ගෞරවයක් ඇති කරන පිස්වාව වනාස පින්වත්වාරුුණ තුල්ලෝ කාග්‍ර බුදුරජාණන් වහන්සේ මේ මහාපොලබට පහළ වෙනකොට පෙර බුදුරජාණන් වහන්සේ ලගේහ පසේ බුදුරජාණන් වහන්සේ ලගේ හෝ මහාරහතන් වහන්ස ගේ හෝ එකක්ම දාතුන් වහන්ස නක්ත් පත් ඒ සියලු ධාතුන් වහන් සෙලාන්ත්‍රර ධාන වෙන. අබෑට පියල්ලක සදිසි ධාතුන් වහසනමක් විතිරිව තිබේනම් පසේ බුදු කෙනෙක්ගෙ හෝ බුදුරජාණන් වහන්සේ ඒ ධාතුන් වහන්සේ අතුරු දන් වෙනකම්ම පහලවෙෙනනෑ. මොක දෙන්න භික්කවේකි සසාලෝක ධාතු යාපපු බං අචරිමං ද අරහන්තෝ සම්මමා සබුද්ධා පාතු භවන්. පෙර පසු නොවිය එක මමහා පොලවකට පහලවෙන්නට බෑ. රු දෙදදින කොටේමනත්තම් බදුරජාණන් වහස වැඩින්නන කාල පසු දුරු පහල වෙන්නේනෑ එක සිද්ධ නොවන දෙයක් එනිසා මේ කාලි පසේ බුදුරජාණන් වහසලගේ ධාතුන් වහන්සෙල්ල කොතනක් වදන්නේ එනිසා පේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ඒ මහාස්්‍රාවක රහතන් වහන්සේලා ගේ රහත්තුඋත්තමාවියන්ගේ ධාතුන් වහන්සේලා බහෝතැන් මල වැඩඉන්නවා එනිසා එනිසා දුොර දුඩු මානී දෑත නලි තබා බන්ධනා කරන්නේ බැ ප රජාන් හසලගේ දහතුන් වහන්සෙලා වැඩ න සිටයාා කියල ඒවතුමන් හසල සිහි කල්ල බඳන්නට, ඒ පසේ බුදුරජාණන් වහන්සල වෙන පූජාපවත්වන්න කිසිම බාධාවක්න ගෙනකු ඕෝනින එහෙම කරන්නට පුළුවවා සිහි කරලාර භාගතුනි දේශනා කරන්නේ. ඉස්සිගිලි සූත්‍රයේදී මෙන්න ම මේ සිගිලි පරවතය ඇසු කරගෙන බෝ පසේ බදුරජාණන් වහසල වැඩ සිටිය මහනෙ ඒ නම්ම සහි කල්ල දෙන්නන්න කියල තගඩ සිගේ යසස්සී මයාදී වශය. ඉතිගේ පසේ බදුරජාණන් වහන්සේලාට වන්දනා කරලින් වන්දනා කළ යුතු බව භාග්‍යතුන්වාස සිහිපත් කලා ේශනා කලා එනිසාපී පසේ බුදුරජාණන් වහන්සසිලටත් වන්දනා කරමු. අපේ ගෞතම බුදුරජාණන් වවා සගසාසනේ රහතන් වහන්සසි රහත් ත් මාවියන්ට ආරයන් වහන්සේලාටත් වන්දනා කරමු සිහි කරකර මලින් පහනනි නාමස ප්‍රතිපත්තියෙන් පුොද දෙමු. ගෞතම බුදුරජාණන් මහබඩ අසන සමු ලාර පූජාවෙන් පූජ කරම ඒ බද්වන්සේ අතිේ බුදුුවරන්ට. න අගත ොදුවරුන් නමත්තු බදධානන් නමත්තු බෝධයාගල වන්දනා කරමු. නමු විමුත්තාන නමු විමුද්‍යයා කලයාමා ධරමීයට නව ෝකෝත්තර් ධදරමෙයට වදඳනා කරමින් න්නේේ දහම පිහිටමු. ඒ විදදියට අපෙන් හතමානී ලේසයෙන් ශාන්තස්ව විහරණය ඇති නිවන් නමාවෙන් සැනසෙන්න්න කටයුතු කරන අවිනා තරක විතාර්ක ඇති කරගෙන වාද විවාද නිර්මාණය කල්ල ධනමන ඇති ්‍රද්ධාමනැති කරන්න කටයුතු න කළ ිය තු එකම ච්නයකින් ත් ිනිස් නස උපදින ්‍රද්ධාවන ැති කරන්නප. එකකම වචනයින් අරි මනසකුට අනුග්‍රහයක් කරන්න ඕනිේ ඒ බුදුරජාණන්වාන්සට වන්දනා කරවන්න. ඒ බුදුරජාණන්වාන්සේදිරේ මල් පහනක් පූජා කරවන්න. මේ දුහුන් ජනතාව යොමු කරනවා විනාා මොන්නම හේතුවකින්වත්. ඒ හදසන්තානවල සැකසංකානම් පහල නොකන යුතුයි. . හොඳ අපිට අද මේ ධාතුන් වහන්සේ වදිින අතරැත මෙයහෙන කාරනම පෝලිින්වල ැදි සිටින ඔබට ලොකු ත්තේචය ඔබි චිවිතර ලොකු සැසීමක්. ඔබර බරන ක්‍රියාවයේ අර්ථ සම්පන්න භාාවය පිළිබඳව මන හැගේමක්ත ස්ව්‍රද්ධාවක් ජනිතව අවස්ථාවක් එනිසා බොහොමෝනෑ කමින් මේ කාරණනා ශ්‍රවනය කරන්න. බොහොම සත්සිතින් මේ කාරණනා ශ්‍රවනය කරන්න. ඒවගේ මඉදිරී ස්ථානවලට මේ කාරණාශ්‍රවනය කර හිත පහාදවාගෙන පැමිණෙන්න්න ඔබට අරාධනා කරන. සොමහන්ස බුදුරජාරණ වහන්සේගේ සරවක් ඥ්‍යාතුන් වහන්සේ. ඒවගේම මහරහතන් වහන්සේලාගේ අරහන්ත ධාතුන් වහන්සේ අපි වදී නිතාමත්ම ගෞරවයෙන්. ඒත් සැබෑ ස්වරූපය නම් ස්වාමිණහස ඒ පවතින්නේත් අපේ මේ ශරීරයේ අස්තිිපංචරයමයි. ස්වමිණහන්ස සාමාන්‍ය අපේ අස්තිිපංචරයත් ධාතුන් වවහන්සේත් අතර වෙන සුකුමන්ත ස්වාමිණහන්ස. අපට එවැනි උතුම් තත්ත්වයකට අපේ අස්තිිපංචරයත් පත්කරගන්නට හැකිය අාවක්ති වෙනවා ස්වාමිනාහස. ඒදවරුුණ ඒ ප්‍ර්නය බොහොම වැදගත් තුන් ලෝකාග්‍ර බුදුරජාණන් වහන්සගේ ශ්‍රී ශරීරය මහරහතන් වහන්සේලගේ ශ්‍රී සරීරය. ඒ ශ්‍රී සරීරයේ ධාතුන් වහන්සේලා ඇයි ඒ තරම් පෝජනය වෙන්නේ අපටත් තිනෙ බන්ධු අස්තිි පන්චරයක් තමයි නමුත් අපේ අස්තිිපන්චරයයේ පොඩි කරලා පිටි කරල අලු කරලා වත්තකරදැම මිනිස බොහොම බයි. මිනි ඇටකෑල්ලක් වත්තකාරි දක්කොත් හිත තිගෙස් සිලායනවා. ැයිඒ තුන්ලෝ කාග්‍ර මහාසයේ මනිවරයන්ගේ ධාතුන් වහන්සේ උත්තමාන්ගෙන් වැඩමාගෙනැවෙල්ලා නිවස තියන උතුම්ම තැන තැන් පත් කල වඳින මොකක්දවරුණු වෙනස නික්ලේසිී භාවයයි අරහත්වයයි අක්කුසල රාසිය දුරුකිරීමයි, කාමච්ඡන්දයෙන් වෙවූ හද සන්තාාන ඒමා මනිවරුන්ට තිබුණේ කෝපකෝධ ආවේග වෛරමානවලින් වෙෙන් වූ හද සන්තාාන ඒ මනිවරුන්ට තිබුණේ. කෙලෙස් ප්‍රහාණය කිරීමෙන් මේ රූපකයි ඒ තරම් පෝජනය වෙනවා. ත්වදියයෙන් කිවොත් හැම කෙස් මල දුරු කරදා. අරහත්ඵල විමුක්තියෙන් සැනසෙනකොට මේ ශරයේරේ රෝම කූපයක් පවයේ තරමින් පූජනය වෙනවා. ඒ රහතන් වහන්සේලාගේ සිරිපාාවලට පෑගෙන දූවිලිපවා පෝජනය වෙනවා. මතකයි නේද නාලාගිරි හස්තෙරාජ්‍ය බොදු සිරිපා අභියසින් දූවිලිගෙන? තමන්ගේ කුම්බස් තලෙ ටිස ගත්තා ඒ තිරි සංගත සතාටත් තේරුනායි බලේ. එනිසා? සරාගී මිනිසුන්ගේ රූපකයේත් නාමකයෙත් ආචාර හැසිරීම් රටාාවෙත් ආකල්පයන්ගෙත් කිසිමු වටිනාකමක් නෑ හිතක කෙලෙස්කුණනු පිරිලනනා දුස්සීලකම් පිරිලනම්. කායත් දවාරයෙන් පව්නම් කරානි වචීීමනෝ දවාරයෙන් පවුනම් කරා නි මොන පූජනයවක්ද. බුදුරජාණන් වහන්සේගේ සරණ ලබාගෙන තිසරණය පිහිටල අව්වොම වශයෙන් අවංකෝ පංචසීලෙ දැකගෙන ධර්මී හැසිරන ගියන්ටත් සග්නි විදුවන්දනාරනම්. එනිසා මේ ශරීරයට පූජනීය බවල බෙනරන්ටිද ආයිත්තම් වලින් නෙමේ වෙනයම් වටිනා වශ්‍රවලින් මේ අසුචිකාය වැසීමෙන් නෙමේ ඔටුුණු පැළඳීමෙන් නෙමී තුොල්ල සම්පාට කිරීමෙන් නෙමේ වටිනාකම් පෝජනයකම් ලැබෙන්නේ. හිත පිරිසදුවීමෙන්. එනිසයි ඒකයි වෙනස ඒ විරාගි උතුමන්ගේසාහ අපේ වෙනස. තුන් ලෝකාග්‍ර බදුරජාණන් වහන්සේ වෙත්ත වැඩමවාගෙන ආබා කොඩාන්ජ හා රහදන් වහන්සගේ සාහහිරක ධාතුන් වහන්සේලා. බුදුරජාණන් වහන්සේ ශ්‍රී හස්ථේනය දාතුන් වහන්සේ අරගෙන. අදිිෂ්ඨාන කලාම දෙවරම්ම හා වනාරනේ ප්‍රත්තරම් පාටන් ගිරිසුදු පාටින් බබලන චෛත්‍ය රාජාන් වහන්ස නමක් මතු වුණ. අධිෂ්ටාන බලයෙන් කෝඩංජ මහාහරහතන්වාහසගේ ධාතුන් වහන්සේ තුළ තැපත්වන භෝකාලයක් දෙවිමිනිස වන්දනා කළ අදත් ලෝකෙ කොහෙ අම්මෝ තැනක ඒ ධාතුන් වහන්සල සිරිලග ඉමත්. ඒ බදුරජාණන් වහන්සේත් එහෙම කලාානම්. ඔබමාවන් අය පිළිබඳව කවර කතාද එනිසා පිරිසිදුු විරාග නිි කලෙස් හිත්ත කාසිරිය රැඳුන හදවත්ත. ඒ අදවත පිටි රූපකාය ඒ අස්ථතිි පංචරය ඒ කස ධාතුන්වා බල ඒලෝම දාතුන් වහන්සේලා ඒ අස්තිි ධාතුන් වහන්සල මොන්නත් තරන්න සුපෝජනීයද. ඒ දහතුන්වා බලා දත් දෙවිවරුන්ගේ ිනි ොටු නුතුල ී නමක් වැඩ ඉන්න ඇතිද. ඒ කාි රජවරුන් ගෙන ඔටුනුුවල මස්තකේ රන් කරඩුවක දධාතුන්න්න බල තැන් පපත් කර ගත්තා තුොටු ගැමුණු මිහි පතිදුන් එහෙම තැන්පත්රගෙන වැඩිය. එහෙමයි ඒ කාලීටපු රජවරු සිටුවරු දිවියෝ බ්‍රහ්මයෝ බුදුරජාණන් වහන්සගේ දාතුන් වහන්සේලාට රහතන් වහන්සේලාගේ දහාතුන් වහන්සේලාට වන්දනා කළේ එනිසායේ පූජනීය බව ඒ උතුම් බව යතුන් වහස ලගේ ජීවිතවැට ලැබුණේම මේ ආර්ෂ්ඨාංගික මාර්ගය ගමන් කරලා. අබල වූ දුබලවූ හීන වූ කෙලෙස් ප්‍රහාණය කරලා හැම කුසල් දහාම උපදවාගත්ත නිසා. පිරිසිුදු හදක මෙහිර පිරිසඳ අවබෝධයක අසිරිය පිරිසඳ ජීවිතයක වරුණාව ආශ්චරයමත්තෝ දිවිගමනක සටහන ඒ ධාතුන් වහන්සේ ලා ඉතින් දැගබලා වැැඳීම වැැඳ වැද සිත පහදවා ගැනීම සිත පහදව බාදවා බුදුගුණ දම්ගුණ සඟගුණ මෙහේකිරීම ඒ අනුසාරෙන් ගමන්කඩන විරාගි ගමන නිකලෙස් ගමන ප්‍රීති මත් ගමන චතුනාාරි සත්්‍ය අවබෝධයෙන් අවසන් වෙනවා හොදයිතින් ඔබේ ජීවිතයේ මනුෂ්‍ය ජීවිතයක් ලෙසින් බුද්ධ ශාසනය කුත්මුණ ගැහිලා ධර්මයයක්ත් අහන්නට අවස්ථාව ලැබිලා වැනි උතුම්ත්වයකට හිතපත් කරගෙන අපිටත් ඒ උතුම් භාග්‍ය හිමි කරගන්න පුළුවන්න කියන තැනී දලා ධර්මීයට ලංවුණොත් සැබවින්ම අපේ අපේ ජීවිතරි යම් දෙයක් සිදුකරගෙන තිබෙන අයක් කියල සතුට වෙන්න පුොඩුව. එනිසා ඒ මග නියලෙන්න්න ඔබට ශක්තිය දහෙරි ඇතිවේවා කිය ප්‍රාර්ථනා කරමින් අද වැඩසටහන්න නිමාවට පත් කරන්නට සැරසිෙන තවේ ගැටලුවවා අපේ ස්වාමි නාන්සගින වීමසා. සවරහස තව කොතෙක් කාලයක් මෙතුන් ලෝකේටම දෙවියන් බම්බුන් සහිත මේ තුන් ලෝකයටම ශාක්‍යමුුණ සනරාමර සම්බුදුරජාණන් වහන්සේගේ ධාතුූන් වහන්සේ වඳන්නට පුළුවන්කමක් තිබේද. ඉන් පස්සේ මෙධාතුන් වහන්සේලාට සැබැවින්ම කුමක් ද සිදුව නිස්වා මිනිහස. පිංමත්වරුණ මේ ශාසනය අතුරුදන් වෙන්න තබ සහස්්‍ර දෙකහමාරක් මගේ කාලයක් අවම වශයෙන් තියෙනවා ඒ කාලයේදී පින් ඇති දෙබි මිනිසුන්ට, ඒ දහතුන්ාසලා දැකගන්නට වන්දනා කරන්නට සිව පසයෙන්නු පස්ථාන කරන්නට අස්ථහම සැලසෙනවා හැබැයි පින් ඇති දෙවිමිනිසුන්ට. ඒ පින නැතිය විවචනය කරාවි බැනවදේවි ාල ක්‍රියාවක් කියාවේ බෝදේ නාස්තියවන කළ හි තන්න බැරිකමක් නෑ නමුත්ඒ නොදන්නාකමනිසා සත්‍යය අවබෝධ කරපුදාට ඒකවරුවත් තේෙම කියන්නේනේ අනුකම්පා කළයුතුයි. ඉතින් ඒ සහසන දෙකහමාර ගෙවී ගියදා පරිියාප්තිය අන්තරධානය, ප්‍රතිපත්ති්‍ය අන්තර ධානය ප්‍රතිවේධන්තරධානයේ. ර ර ා ය සිද වෙල ඉ නතුරුව ධාතු න්ත්‍රධාන සිද්වෙනවා. සිලංකා ධරනී තලේ තියන සලෝම සාරීරිග තතාාගත ධාතුන් වහන්සේලා ස්වර්ණ මාලි හහාසෑ රජාණන් හසල් ලඟට එක්කතු වෙලා ආස් චර මත් ගමනකින් වැඩම කරනවා බුද්ධ ගයාපින් බිමට. ඉන් අනතුරුව මේ අනන්තසක්වල කොතනක හෝ තතාාගතයන් මහන්සසිගේ අබෑට ියල්ලක් දිසි. ධාතුන් වහස මක් වෙන මේේ සියලු ධාතුන් වහන්සේලා එතිෙන්ට වඩිනවා. ඒ ධාතුන් වහන්සේ ලබිසින් බුදුරජාණන්වාසේ යම්දවසක වෙසක්පුන් පොහෝදිනක රාත්‍රී කාලය ලෝතුරා බුදු වූ අලුත අස්සිරිමත් රූපයකගින් යුතු බැබැලි බැබලි වැඩ සිටිය නම් ආනෙ රූපේමැ වෙනවා. මොහතක් අමා දහාම්ලොවට දේශනා කරනවා හැබැ ඇසින්න දෙවියන්ත ්‍රහ්මයන් ආනි අනතුරුව ගිනි දැල් නැගිලා ඒ ධාතුන් වහන්සේලා දැිත්නතු අලුදනතුව. දැව යනවා ආ තු ම ධාතුන් සලන්තර ධානයට පත්වෙෙන්දි. ඒ දකවාම පිනඇති මිනිසුන්ට තමන්ගේ දේසින් දකිින් ලැබෙනවා ඒ ධාතුන්න බල වන්දනා කරන්න ලැබෙනවා වරුණ බුදුරජාණන් මාසේ අධිෂ්ාන කළ අදිිෂ්ඨාන කලා මගේ ස්්‍රාවකයන්ට මේ මේ කාරෙදි මේ විදිියයටට මේ මේේ දධාතුන් හ සෙල දකින්න ලැබේවා මෙ බඳු පින් පුරාග ලැබේවා බද්ධ ධිස්්ාන කරුණ ධදිෂ්ඨානී මතන පුරසර අධිස්්ාන බලයෙන් අපස බැලු බදුරජාණන් වහන්සේ සුරක්ෂිත භාාවය පලා බාදුන්න එසා බුදුරජාණන් වහන්සේගේ අසදමත් අනාගතන් සඥානෙන් අප හැමෝගේ ම ජීවිත දැකලයි තියෙන්නේ අපේ බැඳුම පිළියර ගැයි තියෙන්නේ අපේ දුකාර සත්කාර සම්මාන්සිය උපස පූජ පිළිය ගැයිතින්නේ බුදුරජාණන් වහසේ පිළිගෙන හමරයි බැදුු බරතින පූජ කරන්නයි දරමාන කාලෙ අදත් මතුමත්තට තතාගත බුදුරජාණන් මහන්සේ අපේ පූජා ඒ කාන් ෙන් පිළිගනු ලබනවා යාාවතා භගවා ලෝකේති ටය තවසාසනම් තාවතා පතිගන්නාතු පූජා ලෝකානු කම්පයා ලෝකානු කම්පාවෙන් තතාගත සාාසනය පවතිනතුරා ස්වාමීණ දසබලධාරී මහාමුණරජුණි අපේ මේ වදනාව පිළිගන්න ේක්වා අපේ මේ මල් පහන්සුවන්ද පූජා මෙයාමිස පූජා මෙධානි පූජා පිළිගන්නාසේකවා පිළිගන්නවාමයි පිළිගෙන හමාරයි. එනිසා ඔබෝබේ ජීවිතයෙන් උපරිම කොටසක්බෙන් කරලා එයාස්්චරේමත් භාග්‍යතුන්නාසට වන්දනා කරන්න. කල්ප කෝටි ගණනකින් පෙනෙන් දසුන බොඳගරගන්න හදන්ටිපා. ඉරනැ ති අහසට සඳන තියාසට ඕෂධීතාරකාවක් පායායෙනවා වගේ. හතුන් ස මක් දකින ලැබෙනවා කියන්නේ ඒතින් එනිසායේ සොඳුරු අවස්ථාව මගාරවා නොගෙන දොට ොටු මානීෙන් වන්දනා කරමින් පින්පුොරාගන්න ගුණපුරාගන්න හැමෝටම වාසනාවේවා කියලයි වරුණ ප්‍රාර්ථනා කරන්නේ හොඳැහ අද වැඩසටන අපේ මෙලෙස නිමාවට පත් කරනවා නිරිද සි සපපු තුළ ස්ශ්‍රී සරවක් ධාතුන් හන්සේ අරම්භ යා කළ මේ වික්ගකහය සැබවින්ම ජීවිතේ බට ්‍රදධාව ජනය කරපු වස්ථාවක් ප්‍රඥාවෙන් බුදුනජණනාහන්සිද්දකින්නට ලැබුණන වස්ථාව. ඒ මගතවත් අපට ශක්තිමත්ව නියලෙන්න්නට මාර්ගය කියාදුුන්වන්න ශාසනාවන් සිදු කරපු පූජනය වන්ධනය බලංගොඩ රාධස්වාමිනි හන්ස ඔවහන්සේ නිදුක්වේවා නේරෝගේ වේවා ධීර්කායිශ ඔබහන්සිර ලබේවා කරන්නාවූ සියලු කුසල කර්මයන් බහන්සිරු තුම්බූ චාතු සත්්‍යය ධර්මය අවබෝධය පිනිසුම හේතුවේ යිකයා ප්‍රාර්ථ න කරමේ. පියාද සි්ි අසපුූර් නිමා කරන්න සෝදාන පන්නේ සාධෝ සාධහෝ සාධෝ මමානුමෝදම් වෙනවා ටංවත්වරුණට නිෙත් එෆෙම් කාරරි මඩ්ලි හැම දෙනාටමත් පෝජනීය මහා සංගරත්නයටත් සිදනෙත් අසපුූ ධර්මසාකච්‍යාාවට සබන් යොමුගල පිනැති ස්්‍රාභක හැම දෙනාටම බුදුගුණ සිහිකරකර බුදුරජාණන් වහන් සිට වන්දනා කරන්න අමාධරමය සංගරත්නය සරන ලබාගෙන් ඒතුනුරුවනය සැරණින් සැනසින් සිත් පහදවාගන්න වාසනාවේවා සද්ධාවම වැඩේවා ස්ෘත්තත්්‍යයාග ප්‍රඥාාවෝම වැඩේවා. හැම් හදවත් සහන් බුදුගුණයෙන් පහන් වේවා කෙළමම ආශිරවාද කරනවා ප්‍රාර්ථනා කරනවා.සාධූ සඳෝසාතු. යාශිරවාදයක්ත් අපි හිත්තේ දරාගෙන ඉරි දසිත්න තසුපුුව නිමාවට පත්කරනකොට ඔබට ආරාධනා කරනවා තවත් හෝරා කිහිපයා අදාළියොමදක්වා මේ. බ ්‍රේ රවක් තුන් හසේ ේෂ ාතුන් හන්සේ හර ාතුන් හසේ ඳන්න ලුවන්. ෙට න පැල් ්‍ර ම රස්ථානය දක්වා ාතුන් හන්සේ ඩමවනම යි හා සික ූරග සුගන් කට වැ හි හ ර හ දුරන් හන්සගේ සකත්ව ති ත්‍ර න්ද හ දාාතුන ස් කාර පින් මට ඩ ල බට ෑහි දෙ ල. සීම ුල් ැස්කර ගනටාව ශ දාකර ෙන්නේ නිස ලබනට වෙ ද දක්වා පැල් මඩල්ල ශ්‍රී අ යවර්ධ රාමේට පැමිණ බට අවස්ථාව දා කරගන්න ොළුවන්නිින් පසු තවන ද සිට එකොස් වෙනි දක්වා දි ්‍ර ි.